හොඳයි. පින්වත් සියලු දෙනාම දෑත නළලේ තබා මේ උතුම් තෙරුවන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා කියලා සාදු කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කුලුණු මෙන් සත වෙත පතල නැන සව්පදාරුත. හෙලිකල ලොවට සෙත නිතර නමදිම් මුනිඳු සරණත. ලංකර සසර හිම් දුරුකර කෙලෙස් බියගිම්. සිදු කළ යුතු උතුම් වඳින් නවලෝතුරා සදහම්. කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණැති අපමණ. සතහට පිළිසරණ වඳින් අදරින් අරි සංගගන. නමෝ තේ බුද්ධ වීරත්තෝ විප්පමුත්තෝ සිසම්බධි. නමෝ තේ බුද්ධ වීරත්තෝ විප්පමුත්තෝ සිසම්බධි. නමෝ තේ බුද්ධ වීරත්තෝ විප්පමුත්තෝ සිසම්බධි. ආයුං වන්නං යසං කිත්තිං සංගං උච්චා කුලීනතං. රතියෝ පත්ථයානේන උලාරා අපරාපරං. අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා. අප්පමත්තෝ උභෝ අත්තේ අධිගන්හාති පණ්ඩිතෝ. දිත්තේව ධම්මේයෝ අත්තෝ යෝ චත්තෝ සම්පරායිකෝ. අත්ථාභිසමයා ධීරෝ පණ්ඩිතෝති පවුච්චතීති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකයක් අනන්ත ගුණ සුවඳින් සුවඳවත් කළ ඔබෙත් මගෙත් අඳුරු ලෝකයට පායා ආ රන් හිරු මඩලක් බඳු භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හද මඩලින් පැන නැගිලා මහනෙල් මල් සුවඳ විහිදෙන සිරිමුව මඩලින් දළදා වහන්සේලාගේ ස්පර්ශයෙන් මේ ගුවන් තලයට මුසුවෙච්ච අනන්ත අප්‍රමාණ පිරිසකට ලෞතුරු සැනසෙල්ල ලබා දුන්, අනන්ත අප්‍රමාණ පිරිසකට සුගති සැප ලබා දුන්, අනන්ත අප්‍රමාණ පිරිසකට සදාතන විමුක්තිය සලසා දුන් උතුම් බුදු වදනකට සවන් දෙන්නයි මේ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ. මිනිස් ජීවිතයක ලබන ලොකුම ලාභය වෙන්නේ බුදුබණ පදයක් ඇසීම. එය ඔබට අදටත් වඩා හොඳින් වැටහෙන්නේ ඔබේ ජීවිතය ගෙවන් වෙලා අවසන් වෙලා ඔබ යම් මොහොතක මේ ජීවිතයෙන් සමුගන්නවද, අන්න එදාට ඔබට මේ අද වගේ දවසක අහන බණපදය රාව ප්‍රතිරාව දෙමින් සියදහස් කෝටි ප්‍රකෝටි වාරයකින් මෙහි වටිනාකම දැනෙනවා. ඔබත් මමත් ආ මග, ඔබත් මමත් යා යුතු මග සහ සාමාන්‍ය ලෝකෙ කෙනෙක් යන මග පිළිබඳව ලෝකයට කියා දුන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, චෝදිතා දේව දූතේහි යේ පමජ්ජಂತಿ මානවා තේ දීඝරත්තං සෝචಂತಿ හීන කායෝපගානරා. මම මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ
මහා ප්‍රඥාවෙන් දැකගෙනයි දැනගෙනයි සියල්ල සක්සුදක්සේ ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන වදාරන මේ බණපදයෙහිලා මේ අනුශාසනාවෙහිලා මේ පැනවීමෙහිලා මේ ශාස්ත්‍රූ ශාසනෙහිලා යම් කිසි කෙනෙක් වරදවා පිළිපැද්දොත් සැකසංකා ඇති කරගත්තොත් හුදු මුලාවක පැටලිලා තරකය විතරකය සුතමය ඥානය කාම ධර්ම පාදක කරගෙන මුලාවට ආවැඩුවොත් එයාට බොහෝ කාලයක් ශෝක කරන්න සිද්ධ වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ වදාළේ. අපි කවුරුත් මේ ලෝකේ සෝදානම් වෙන්නේ නැහැ මේ ලැබීච්ච සැනසිල්ල නැති කරගන්න. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වරදවා ගත්තොත් මේ ලැබිච්ච අවස්ථාව මුලාවෙන් අතපත ගෑවොත් මේ ලැබිච්ච සොඳුරු මිනිස් ජීවිතය නම් වූ ක්ෂේම භූමිය ඉතාමත්ම අන්ධකාරයකින් අවසන් වන අනාගතයකට ඔබට යන්න සිද්ධ වෙනවා. එනිසා ඔබ බුද්ධිමත් ඔබට යමක් ඇහුවට පස්සේ අවබෝධ කරගන්න පුළුවන් විචාර බුද්ධියක් තියෙනවා. ඔබගේ ඔය මිනිස් ජීවිතයට ආවේනිකව ලැබූ චින්තනය මේ උතුම් බණපදයත් සමග හසුරුවා ගැනීමට තියෙන වටිනාම අවස්ථාව වෙන්නේ අද දවස මේ මොහොත. එනිසා සිත පහදවා ගන්න. මේ හැම වචනයක්ම පිටුපසින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් ජීවිතය ලොවක් සනසාලූ මිහිරි ශ්‍රී සද්ධර්ම අමාවේ තියෙන මිහිර අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය ලෝකයක් සනසූ ඒ ආශ්චර්යමත් ප්‍රතිපදාව ප්‍රවේණිය මේ තෙරුවන් වහන්සේලාගේ උත්තම සැනසිල්ල ඔබ ලබා ගන්න. මට මේ වෙලාවේ එක ගාථාවක් මතක් වෙනවා. දිවා තපති ආදිච්චෝ රත්තිං ආභාති චන්දිමා සන්නද්ධෝ කත්තියෝ තපති ජායි තපති බ්‍රාහ්මනෝ අතසබ්බ මහෝරත්තිං බුද්ධෝ තපති තේජසා. එක දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් මහා විහාරෙහි වැඩ ඉන්න දවසක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පවන් සලමින් සිටියා. ඒ වෙලාවේදී ඈත අහසේ හවස් කාලයේ රතුපාටින් හිරු මඩල බැසගෙන යනවා. නැගෙනහිර පැත්තෙන් සඳ පායාගෙන එනවා මහා පෝය දවසක් නිසා. කොසල් මහා රජතුමා ඇතුළු පිරිස රාජ ඇඳුමින් සැරසිලා බුදුබණ පදයක් අසන්ත දම්සභා මණ්ඩපයට ඇවිල්ලා නික්ලේශී මහා රහත් උතුමෝ නිරෝධ සමාපත්තියෙන් අරහත් ඵල සමාපත්තියෙන් ඒ මගඵල සමවතට සමවැදිලා ඉන්නවා. මේ සියලු උතුමන් වහන්සේලා නික්ලේශී උතුමන් වහන්සේලා ගුණ තේජසින් සිල් තේජසින් බබලනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සද්වර්ණ බුද්ධ රශ්මි මාලාවන්ගෙන් දෙවියන් සහිත ලෝකය අභිබවා බබලනවා. මේ අසිරිමත් සිදුවීම දැකපු ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා කියා සිටියා. ස්වාමීනි, පායන හිරු මඩලත් බබලනවා, බැස යන හිරු මඩලත් බබලනවා, පායායන සඳ මඩලත් බබලනවා, රාජ ඇඳුමෙන් සැරසුණාට පස්සේ ඔටුනු පලන් රජවරු බබලනවා. ස්වාමීනි, මේ උතුම් ධර්ම මාර්ගයේ පුරුදු කරලා උත්තමාර්ථය ලබාගත්තු නික්ලේසි උතුමෝ බබලනවා ගුණ තේජසින්. ස්වාමීනි, සියල්ල ඉක්මවා බබලන්නේ ඔබ වහන්සේමයි කියලා සාදුකාර දීලා වන්දනා කළා. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා දිවා තපති ආදිච්චෝ දවල්ට පායන හිරු මඩල බබලනවා, රත්තිං ආභාති චන්දිමා රෑ කාලේ හඳ මඩල බබලනවා. ඒ වගේම සන්නද්ධෝ කත්තියෝ තපති රජ ඇඳුමින් සැරසිච්ච රජවරු බබලනවා, ජායි තපති බ්‍රාහ්මනෝ ධ්‍යාන වඩනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බබලනවා, බුද්ධෝ තපති තේජසා සියල්ල ඉක්මවා බබලන්නේ බුදුරජාණන් වහන්සේ කියලයි ඒ වෙලාවේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තේ. මේ කාරණේ මට මතක් වුණේ ඔබ අද ශ්‍රවණය කරන්නේ, ඔබ අද සවන් දෙන්නේ, ඔබ ඔය විදිහට හෝරාවකට ආසන්න කාලයක් නමුත් දනින් වැටිලා සවන් දෙන්නේ, ඔබේ සියලු කටයුතු පසකලා, ඔබේ සියලු හැකියාවන් ඉවත් කරලා, ඔබ සතු යම් සුදුසුකම් තියෙනවා නම් ඒව සියල්ල මේ මොහොතේ අමතක කරලා, ඔබගේ ජීවිතය තුළ අභිමානයට, උදාරත්වයට, ඒ වගේම ඔබගේ ජීවිතය තුළ දෙපයින් සිටගන්නට යම් හැකියාවන් මේ කාමලෝකෙන් ලැබුණා නම් ඒ සියල්ලක් අත්හැරලා මේ මොහොතේ ඔබ සවන් දෙන්නේ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මනුස්ස ලෝකේ උපන්න කෙනෙක්
මිනිස් ලෝකේ උපන්න කෙනෙක් බලාපොරොත්තු වන දේවල් තියෙනවා. ආයු කොහපන ගහපති ඉත්තා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මින්. ඔබත් කැමති, මමත් කැමති, අපි හැමෝම කැමති ධර්මතා. ගෘහපතිතුමනි, මේ ලෝකේ උපන් හැම කෙනෙක්ම දීර්ඝායුෂ ලබන්න කැමති වෙනවා. බොහෝ කාලයක් ජීවත් වෙන්න කැමති වෙනවා. දවසක් දෙකකින් මැරෙන්න කැමති නෑ. ඕනම කෙනෙක් ජීවිතයේ අවසන් කාලයට ගිහිල්ලා ඇහුවොත් ඔබ දැන් ජීවිතයේ අවසන් කරන්න සූදානම්ද කියලා, මගඵලලාභී ජීවිතාවබෝධයෙන්ම සැනසෙන උතුමන් වහන්සේ කෙනෙක් හැර හැම කෙනෙක්ම කියාවි නෑ මම තාම ජීවත් වෙන්න ආසයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කැමැත්ත, ඒ මනාපය, ඒ ඕනෑකම එහෙම සිද්ධ වෙන දෙයක් නෙමෙයි, ඒක දුර්ලභ දෙයක් කියනවා. ඒ වගේම මේ ලෝකේ මිනිස්සු කැමති ලස්සනට ජීවත් වෙන්න. උපන්නාට පස්සේ ලස්සන රූපයක් ලබා ගන්න, කායික වර්ණය ලබා ගන්න. වන්නෝ කෝපන ගහපති ඉට්ඨෝ කන්තෝ මනාපෝ දුල්ලභෝ ලෝකස්මින්. වර්ණය කියන ධර්මතාවයට හැමෝම කැමති, ඔබත් කැමති, අපි සියලු දෙනාම කැමති. මිනිස් ලෝකේ, දිව්‍ය ලෝකේ, කාම ලෝකේ ඉන්න හැම කෙනෙක්ම කාමං කාමේ මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධාපීති මනෝ හෝති ලද්ධා මච්ඡෝ යදිච්චති. ලෝකේ ඉන්න හැමෝම කැමති වෙන ධර්මතාවයක් ලස්සනට ජීවත් වෙන්න. ලස්සන වෙනුවෙන් නොකරපු දෙයක් නැති තරම් සමහර කෙනෙකුගේ ජීවිතවල වත් හෝ සත්කම් හැකියාවන් යම්සේද එපමණකින් සෝදානම් වුණා මේ රූපයට නිත්‍ය සුබ ආත්ම සංඥා දෙමින් මේක වැටෙන්න යද්දී නැගී සිටවන්න, ඉදෙන කෙස්ටික ඉදෙන්නේ නැතුව පවත්වන්නට, ඒ වගේම රැලි වැටෙන සම එසේ නොවී පවත්වන්න, දුර්වර්ණ වන දත්තික එසේ නොවී පවත්වන්න, ඒ වගේම අබල දුබල වකුටු වෙලා නැති වෙන මේ සිරුර එසේ නොවී පවත්වන්නට වෙහෙස වෙච්ච වාර ඔබ ඔබේ ජීවිතය තුළින් හොඳටම අත්දකිනවා. හැබැයි ඒ දේවල් එහෙම වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලස්සන වීම, වර්ණවත් වීම කැමැත්තේ පමණින් ලැබෙන දෙයක් නෙමෙයි, මේ ලෝකේ දුර්ලභ දෙයක්. දැන් අද කාලේ අපි ජීවත් වන ලෝකේ රූපය, වර්ණය, මේ දේවල් සංසන්දනය කරන්නේ කාට සාපේක්ෂවද? ඔබත් මමත් දකින දෘශ්‍යමාන සාධක, ඇසෙන් කනෙන් දකින මේ සාධක වලට ගලපලා තමයි මෙයා ලස්සන කෙනෙක්ද, මෙයා අවලස්සන කෙනෙක්ද කියලා දකින්නේ. අද වගේ කාලයක ලෝකයේ රාග, ද්වේෂ, මෝහ වලින් ඇවිලිලා තියෙන නිසා මේ වගේ කාලයක උපන්නා වූ උපදින බොහෝ දෙනෙක් අතිශයින් විරූපී. විරූපී කියලා කියන්න හේතුව තමයි අපි සංසන්දනය කරන්නේ වර්තමානයට. වර්තමානයට නෙමෙයි මේක සංසන්දනය කරන්නට ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ලෝකෙට ධාර්මික රජවරු පහළ වෙන කාලේ, කලට වැසි වැටෙන කාලේ, කලට මනාකොට ගොයම බතබුලත සරුවන කාලේ, දීර්ඝායුෂ ලබන කාලවල මිනිසුන්ගේ රූපේ බබලනවා සමහර විට දෙවියන්ගේ දිව්‍ය තේජස ඉක්මවා කියලා. එච්චර ලස්සනට හිටපු අපි තමයි අවුරුදු 80,000 90,000 ලක්ෂය සමහර වෙලාවට අවුරුදු ලක්ෂ ගණන් ජීවත් වෙච්ච අපි තමයි අද අවුරුදු 60-75 සීමා වෙන ආයුෂයකට ඇවිල්ලා තියෙන්නේ. මේ ඉතිහාසය ඔබ සිහි කරන්න, මිනිස් වර්ගයාගේ සැනසිල්ලේ ඒ ద్వාරයන් වහලා දාලා, ඒ වගේම අපි හැමදෙනාම මෙපමණකින් පිරිහිලා අද මිදින සෑම සිළු කායික පීඩාවකටම දොර ඇරගත්තේ මිනිස් වර්ගයාගේ සිතේ ඇතිවෙච්ච රාග, ద్వේෂ, මෝහ, මදමාන, පවිතු ලාමක ධර්මමයි කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. වෙන කිසිම ධර්මයක් නෙමෙයි සැනසෙල්ල නැති කරේ. ඔබේ සිතේ අද වෙනකොට යම් විමුක්තියක්, නිදහසක්, ආනන්දයක්, සතුටක් පිරිහුණා නම්, ලැබිලා තිබ්බ දෙයක් නැති වෙලා ගියා නම්, උපදින්න තියෙන දේ ආවරණය වෙලා තියෙනවා නම්, මේ සමස්තයට හේතු වන්නේ වෙන කිසිම අදෘශ්‍යමාන සාධකයක් නෙමෙයි, ඔබේ සිතේ ඇතිවන්නා ඌම රාග, ద్వේෂ, මෝහ ආදී කොට ඇති සියලු පාපී ලාමක කුසල ධර්මතා. මේ දේවල් යම් දවසකටද ඔබ පිටු දකින්න සූදානම් වෙන්නේ, එදා ඉඳන් ඔබේ ලෝකයට ආලෝකය උදා වෙනවා. ඔබේ ලෝකයේ ප්‍රඥාවෙන් ආලෝකමත් වෙනවා. ආමග දැකගැනීමේ ඥාන දර්ශනය පහළ වෙනවා. ඒ වගේම බුදුපතේ බුදු මහරහත් උතුමන්ගේ සුවදායක ජීවිත ප්‍රවෘත්තිය ඔබට හඳුනා ගන්න ලැබෙනවා. එනිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් දවසක හිත ලෝභයෙන් ආවරණය වුණා නම් ලුද්ධෝ අත්ථං න ජානාති ලුද්ධෝ ධම්මං න පස්සති අන්ධං තමන් තදා හෝති යං ලෝභෝ සහතේ නරං. අන්ධකාරයක්මයි ලෝභයෙන් මනස ආවරණය වුණාම කුද්ධෝ අත්තන් න ජානාති කුද්ධෝ ධම්මං න පස්සති. ද්වේෂයත් එහෙමයි, ධර්මය හඳුන ගන්න ලැබෙන්නේ නැහැ. මූල් හෝ අත්තන් න ජානාති මූල් හෝ ධම්මං න පස්සති අන්ධං තමන් තදා හෝති යං මෝහෝ සහතේ නරං. මුලාව කියන ධර්මතාවයේ මනස ඇති වුණාට පස්සේ කිසිම දාක සත්‍යයේ යථාර්ථයේ ජීවිතයේ විශේෂ දැකිය යුතු චතුරාර්ය සත්‍ය ඔබට අවබෝධ වෙන්නේ නැහැ, හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. එනිසා ඔබ පිටු දැකිය යුතුම වූ ධර්මතාවය වන්නේ පාපයයි.
ඔබ වැඩිය යුතු ඌම ධර්මතාවය වන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ පිහිටා දියුණු කරන මේ උතුම් ධර්මයයි. ඔබ පුරුදු කළ යුත්තේම මේ ධාමයි. ඔබට සැනසෙල්ලක් ඕනි, මටත් සැනසෙල්ලක් ඕනි. සුඛං කෝපන ගහපති ඉට්ඨං කන්තං මනාපං දුල්ලබං ලෝකස්මින්. සුඛය කියන ධර්මතාවය කායික මානසික සැපයට ඔබත් කැමති, මමත් කැමති. අද වෙනකන් ඔට්ටු වුණේ, අද වෙනකන් විහෙස දැරුවේ, අද වෙනකන් කල්පනා කරේ, පුංචි කාලේ කිරිසප්පේක් හැටියට මව කුසෙන් බිහි වෙච්ච මේ හැමෝම මලමුත්‍රා ගසල දාලා නැගිටලා අධ්‍යාපනයක් ලබාගෙන මේ ලෝකයේ අතීතයේ හිටපු උදවිය ලැබූ තොරතුරු ඔස්සේ අපේ මනසත් පුරවාගෙන ඔබ සූදානම් වුණේ ලෝකයක් දිනන්න, ලෝකයක් ජයගන්න. කී වතාවක් ඔබ ඇදගෙන වැටුණාද? කී වතාවක් මේ ලෝකේ ඔබ කඳුළු හැලුවාද? තව ඉස්සරහට කොච්චර ඔබට හඬන්න සිද්ධ වෙයිද? මේ හැඬීම, මේ වැළපීම, මේ දෙස් දෙවොල් තැබීම කිසිදාක නවතින්නේ නැහැ මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නකම්. ඒක එසේමයි. තන් තතේව හෝතිනෝ අඤ්ඤතා. බුදුරජාණන් වහන්සේ ලෝකයට කියපු එකම බණපදයක්වත් මේ ලෝකේ කිසිම මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, ශ්‍රමණයෙකුට යටත් පිරිසෙන් මහරහත් උතුමන් වහන්සේ කෙනෙකුටවත් අක්ෂරයක් පවා වෙනස් කළ නොහැකි එක පරම සත්‍යයක්. යංච භික්කවේ රත්ථින් තථාගතෝ අභිසම්බුද්ධති, යංච රත්ථින් පරිනිබ්බායති, යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිස්සති සම්බන්තං තතේම හෝතිනෝ අඤ්ඤතා. යම් රාත්‍රියක බුද්ධගයා පින්බිමේ ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වුණාද, යම් රාත්‍රියක පිරිනිවන් වඩිනවද, ඒතස්මින් අන්තරේ, ඒ අතර කාලය තුල දේශනා කරන ලද කිසිදු වචනයක් එය වෙනස් කරන්නට බෑ. ලෝකේ කාටවත් වෙනස් වෙන්නෙත් නෑ. එනිසා ඔබට දේශනා කරානම් භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, මෙයයි සුගති මග, ඒක ඒකාන්තෙන් එයමයි සුගති මග. මෙයයි දුගති මග, ඒකාන්තෙන් එයමයි දුගති මග. මහණෙනි, මේ විදියට සිත හසුරුවා ගත්තොත්, කය හසුරුවා ගත්තොත්, මනස හසුරුවා ගත්තොත් ඔබට මෙන්න මෙබඳු විරාගී සැනසෙල්ලක් ලැබෙනවා. ඔබේ සිත, කය, වචනේ මෙන්න මෙබඳු ප්‍රතිපදාවක පැවැත්වුවොත් ඔබට මෙන්න මෙම දුකක් ලැබෙනවා. මේ සිත, කය, වචනේ මෙන්න මේ විදියේ කුසලයක පැවැත්වුවොත් ඔබට සැපයක් ලැබෙනවා කියලා යම් සරල ඌත්, සුගම ඌත්, තේරුම් ගත හැකි ඌත් ආකාරයෙන් උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළාද, ඒ හැම බණපදයක්ම මේ ලෝකේ කාටවත් වෙනස් කරන්න බෑ, වෙනස් වුණේ නෑ අතීතේ. එනිසා ඔබ අදහා ගන්න, ඔබ අද ලබන සැනසිල්ල මේ ලෝකෙට උදා කළේ මීට අවුරුදු 2561කට කලින් තුන් ලෝකයක් සනසලා පිරිනිවන් වැඩිය මහා ගෞතම බුදුරජාණන් වහන්සේ. මානව වර්ගයාගේ ඉතිහාසය හා සම්බන්ධ වූ විමුක්තිය ලෝකෙට මතු කළේ ඒ උතුමන් වහන්සේ. මනුෂ්‍ය ලෝකෙට, දිව්‍ය ලෝකෙට, බ්‍රහ්ම ලෝකෙට, මේ සක්වලට තදාසන්න දසදහසක් සක්වලට ඒ දම් අමාවි සැනසිල්ල ලැබුණා. එනිසා බුදු කෙනෙකුගේ උපත දුර්ලභයි කියලා ලෝකෙ හිටපු මිනිසු වන්දනා කළා. දුර්ලභෝ පුරිසාජඤ්ඤෝ නසෝ සම්බත්ත ජායති යත්තසෝ ජායති ධීරෝ තං කුලං සුඛමේදති. යම් කුලයකද, යම් පවුලකද, යම් ප්‍රදේශයකද ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙන්නේ, ඒ ගමට, ඒ රටට, ඒ ජාතියට ඒ කාන්තෙන් සැනසිල්ලක් ලැබෙනවා. ඒ සැනසිල්ල ලබා දුන් බුදුරජාණන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය ඔබේ සවන් වලින් අසන්ත ලැබීම ඔබ මේ ජීවිතයේ ලැබූ වටිනාම ලාභයයි. ඔබ ජීවිතේ ජයගන්න උත්සාහවත් වෙනවා නම්, ඔබ මේ ප්‍රශ්නය හඳුනා ගන්න උත්සාහවත් වෙනවා නම් මේක තමයි අවස්ථාව. කුමක්ද හඳුනාගත යුතු ප්‍රශ්නය? ඔබේ ජීවිතය තව නොබෝ දවසකින්, වේල් ගණනකින්, සීමිත දින ගණනකින්, මිනිත්තු ගණනකින්, තත්පර ගණනකින් ඔබට අහිමි වෙලා යනවා. ටිකක් අකමැති මේක ඇහෙද්දි පිළිගන්න. අකමැති වුණත් කැමැති වුණත් සමහර විට ඔබට තව වැඩි කාලයක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. සමහර තවක් මෙතන ඉන්න කෙනෙකුට මාසයයි, අවුරුද්දයි, අවුරුදු 3යි 4යි 5යි උපරිම වුණොත් ඔබ හිතා ගන්න ඔබට තව කොච්චර කාලයක් ජීවත් වෙන ලැබෙයිද කියලා. ඔබ සීමිත වේල් ගණනකටයි මේ ගනුදෙනුව කරන්නේ. සීමිත වේල් ගණනකට තමයි මේ හැම හඹායෑමක්ම, කඳුළු හලන්නේ, හිනා වෙන්නේ, ශෝක කරන්නේ, හැම ගමනක්ම සංවිධානය වුණේ, හැම නවාතනක්ම සංවිධානය වුණේ, හැම ඇඳුමක්ම, හැම ආහාර පානයක්ම, හැම කාම ධර්මයක්ම ඔබ ඉදිරියේ සංවිධානය වුණේ ඔබේ ඔය අල්ප වූ, ස්වල්ප වූ ජීවිතයට. ඔබ පිළිගන්න, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මනුස්ස ලෝකේ මිනිස්සු බත් කාලා හිටියට මේ ජීවන ඉරණම කොච්චරනම් බිහිසුණද කියනවා නම්, කෙනෙක් මැරිලා ගිහිල්ලා රස මසවලු ආහාර අනුභව කරපු උදවිය දෙවන ජීවිතේ තනකොළ කන පිරිස බවට පත් වෙනවා. තමන්ගෙම වැසිකිළි වලේ ඉපදිලා තමන් විසින්ම
පහකල ඉවත් කළ මලමුත්‍රා අනුභව කරන තත්වයකට මේ මිනිස්සු වැටෙනවා. ඒ වගේම මනුස්ස ලෝකේ බොහොම දුකසේ වේලක් කර වේලක් කාලා ඉන්න උදවිය ධර්මයේ පුරුදු කළා මහේසාක්‍ය දෙවිවරු වෙලා උපදිනවා. අන්ත අසරණ උදවියට මේ ධම අහන්ට ලැබිලා, ඒ වගේම දුගී මගී යාචකාදීන්ට උනත් මේ ධම අහන්ට ලැබිලා, රජවරු සිටවරු මහේසාක්‍ය උදවියට උනත් මේ ධම අහන්ට ලැබිලා, ඒ වගේම දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉන්න මහා පින් නැති උතුමන්ට උනත් මේ ධම අහන්ට ලැබිලා, කියන දේ කියන ආකාරයෙන්ම තේරුම් අරගෙන ඔබ සතු සියලු හැකියාවන් මේ උතුම් ධර්මාවබෝධය වෙනුවෙන්ම ලබා දීලා ඔබට පුළුවන් නම් මේ සැනසිල්ල ලබන්න ඔබේ චින්තනය හසුරවා ගන්න. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ අන්නේ දෙයයි ලෝක සත්වයන්ගෙන්. ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනු විචින්තියං ධම්මං අනුස්සරම් භික්ඛෝ සද්ධම්මාන පරිහායති. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයට වඩින්න සූදානම් වෙලා ඉන්න කාලේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා කියන ආරංචිය දැනිච්ච වහාම මේ ස්වාමීන් වහන්සේ පිරිසගෙන් වෙන් වුණා. පිරිසගෙන් වෙන් වෙලා ඉතාමත්ම උද්‍යෝගයෙන් වෙහෙස දරලා පිණ්ඩපාත කරගෙන ඇවිල්ලා එක වේලක් වළඳලා භාවනා කරන්න පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් මම අරහත්වයට පත්වෙන්න ඕන කියලා. ඉතින් ඒ ස්වාමින් වහන්සේ හුදෙකලා වෙලා වීරිය වඩනවා දැකපු සමහර ස්වාමින් වහන්සේලා කිව්වා, තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්නයි, තව වැඩි කාලයක් ඔබේ නිද්දකින් බුදුන් දකින්න ලැබෙන්නේ නැහැ. එනිසා ඔබ හුදෙකලා නොවි ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ඒ සිරිපාපියුම් අභියසින් වැඩම කරලා අපි සියලු දෙනාම අවසන් කාලයේ බුදුරජාණන් වහන්සේත් එක්ක එකටම සිටිමු. භාග්‍යවතුන් වහන්සේට මේ පණිවිඩය ආරංචි වුණා. අසවල් භික්ෂුව හුදෙකලාවේ භාවනා කරනවා. මේ පිරිසක් එක්ක එකතු වෙලා මට උපකාර කරමින් මම මේ වඩින චාරිකාව ඉසිපතන මිගදායෙන් පටන් ගත්තු ඒ ධර්ම ප්‍රචාරය මල්ල රජදරුවන්ගේ උපවත්තන සාල වනෝද්‍යානෙන් අවසන් කරන්නට යන මේ ගමන අවසන් කරන මොහොතේ මගෙත් එක්ක එන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඒ ස්වාමින් වහන්සේ කැඳවලා ඇහුවා, "ඇයි භික්ෂුව ඔබ මේ මෙතරම් භික්ෂුන් වහන්සේලා පිරිසක් කඳුළු හලද්දී ශෝක කරද්දී මගේ මේ පිරිනිවීම දරාගන්ට බැරුව දුක් සුසුම් නගද්දී ඔබ ඇයි තනියම හුදෙකලාවේ ඔය විදිහට ගත කරන්නේ?" ඒ වෙලාවේ කිව්වා, "ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කළේම මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට හිස ගිනිගත්තු කෙනෙක්ගේ ගින්න නිවන්න යම් විහිසක්ද දරන්නේ ඊටත් වඩා ඉක්මන් වෙන්න කියලායි. ස්වාමීනි, අනුශාසනාමයි මම මේ අනුගමනය කරන්නේ. සාදු සාදු මහණ අනුමෝදම් වුණා." බුදුරජාණන් වහන්සේ ගාථාවක් දේශනා කළා, "ධම්මා රාමෝ ධම්මරතෝ." ධර්මයේ ඇසුරු කරගෙන ඉන්න, ධර්මයේ ඇලී ගැලී වාසය කරන, ධර්මයේ සිහි කරන්නා වූ භික්ෂුව කිසිදාක සද්ධම්මාන පරිහායති, ශ්‍රී සද්ධර්මයෙන් පිරිහෙන්නේ නැහැ කියලා. ඒ බණපදේ අහලා ඒ ස්වාමින් වහන්සේ මහා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඔබ මෙනෙහි කරගන්න අදහා ගන්න, බුදු සසුන කියලා කියන්නේ අස්පනා පිට ප්‍රතිඵල ලැබිච්ච අවංක ඌත් ශ්‍රී සද්ධර්මයට මනාව සවන් දුන්නා ඌත් ඒ ඇසු දහම මනාව නුවණින් විමසුවා ඌත් විමසපුන දහම ජීවිතයට සම්බන්ධ කරගත්තා ඌත් උදවියට ඒ වාඩි වෙච්ච ආසනයේම සක්මන් කරන සක්මනේදීම මෙනෙහි කරන මොහොතේ පවා ඒ උතුම් අවබෝධය ලබා දීපු ධාමක්. මේක වඳ බහැපු ශාසනයක් නෙමෙයි. ඒ කාන්තෙන් මේ උතුම් බුදු සසුන තුළ පිළිවෙත් පුරණයට මේ ධහම තුළින් මේ ශාස්ත්‍ර ශාසනය තුළින් සාධාරණයක් ඉෂ්ට කරනවා කියන එක පරම සත්‍යයක්. එනිසා ඔබ මෙනෙහි කරගන්න, සසර ගමන කියන්නේ අතිශයින් බිහිසුණුයි. සංසාර ගමන කියලා කියන්නේ සිහිකරන්ට අමාරු තරම් දුක්වලින් පිරිච්ච එකක්. සතර මහා සාගරයේ ඔබ මේ රැකියාව කරන මේ වරාය අධිකාරිය තුළ ඔබ දකින උදේ හවස දකින මේ මහා සාගරයේ ඔබ කී වතාවක් ඉපදී පිද මැරෙන්න ඇතිද? සංඛ්‍යා වශයෙන් අනන්තයි, අසංඛේයයි. ඒ ඉතිහාසය ඔබට සිහි කරගන්න බෑ. බව කඩතුරාවෙන් ඔබේ චින්තනය සති සමාධීන් වැහිලා තියෙන නිසා. හැබැයි ඔබ මේ බුදු සසුන තුළ බුද්ධානුශාසනාවේ පිහිටලා පුංචි සමාධියක් හදාගෙන ඒ සමාධිය වඩමින් සිත එකලස් කරගෙන නිහඬ කරගෙන ඔබේ ජීවිතාභ්‍යන්තරයේ ගවේෂණය කරන්ට බුද්ධානුශාසනාව සම්බන්ධ කරගත් තොත්
ඒ බිහිසුණු අතීතය ඔබට දැක ගන්න ලැබෙනවා. ඒ බිහිසුණු අතීතය දකින ඔබට බයක් ඇති වෙනවා, තැති ගැනීමක් ඇති වෙනවා, සංවේගයක් ඇති වෙනවා. ඔබට අදහසක් ඇති වෙනවා, මම මේ සකල විද ධර්මතාවයන්ගෙන් මිදිලා ඒකාන්ත සැනසෙල්ල වූ අසංඛත ධාතුව වූ හේතුඵල ධාමින් මිදී ගියා වූ ලෝතුරු සැනසෙල්ල මම කොහොම හරි ලබන්න ඕන කියන අදිෂ්ඨානය ඇති වෙනවා. ඒ මෙනෙහි කිරීම, ඒ දැක්ම යම් දාකද ඇති වෙන්නේ එතකන් ඔබ සංසාරේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් දවසක යම් කිසි කෙනෙක් සංස්කාර ධර්ම හටගන්නා වූත් නැසෙන්නා වූත් ස්වභාවය ප්‍රඥාවෙන් දැකීම පිණිස යෝනිසෝ මනසිකාරය යොමු කරන්නේද, ඒ තාක් මේ සංසාරයේ පිළිබඳව එයා කලකිරෙන්නේ නැහැ. යම් දවසකද ඒ ඥාන දර්ශනය පහළ කරගන්නේ, එදා ඉඳන් එයා මේ ධර්මතා පිළිබඳව අවබෝධයෙන් යුක්තව මනාවූත් දැක්මකින් යුක්තව කලකිරීමක් ඇති කරගන්නවා. ඒකට කියනවා ආර්ය නිබ්බේධිකාව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කලින් කිව්වා වගේ මේ ලෝකෙට ඉපදෙන මිනිස්සු ආයුෂය කැමති වෙනවා, වර්ණය කැමති වෙනවා, සැපය කැමති වෙනවා, පිරිස් බලය කැමති වෙනවා. අපි දන්නවා මේ වගේ කාලයක යසෝ කෝ ගහපති ඨෝ කන්තෝ මනාපෝ දුල්ලබෝ ලෝකස්මින්, යසස කියන ධර්මතාවයේ කීර්තිය භවභෝග සම්පත් වලින් සමලංකృత ජීවිතයක් ගත කරන්න හැමෝම කැමති. කැමති වුණාට කැමති වෙන අයගෙන් දහස් ගණනකින් ලක්ෂ ගණනකින් එක්කෙනෙකුට තමයි ඒ සැපය, ඒ සැනසෙල්ල ලැබෙන්නේ. ඊළඟට දේශනා කොට වදාලා, ගෘහපතිතුමනි, මේ ලෝකේ උපන්න මිනිස්සු මේ ජීවිතයෙන් පස්සේ සග්ගං කෝ ගහපති ඉට්ඨං කන්තං මනාපං දුල්ලබං ලෝකස්මින්, සුගතිය උපදින කියන එක හැමෝම කැමති වෙනවා, කැමති වුණාට ලැබෙන්නේ නැහැ කියනවා. ඒක නිසා කැමැත්තේ පමණින් නොලැබෙන, එහෙත් ඔබට වෙහස දරලා ධර්මය පුරුදු කළ ලබාගත හැකි සැනසෙල්ල, ඒ සඳහා වූ මාවත බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කළා. එක් දවසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසල් දනව්වේ එක්තරා ගමකට වැඩම කළා. වේලුද්වාර ගාමය කියලා ඒ ගමට කියන්නේ. ඒ ගමට වැඩම කළාට පස්සේ ඒ ගමේ හිටපු මිනිසුන්ට ආරංචි වුණා, ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච, භද්‍ර යෞවනයේ නික්මිලා පැවිදි වෙච්ච, ලෝසතුන් සනසාලන, අරහං සම්මා සම්බුද්ධ ගුණවලින් බබලන, මනා රූපයක් ඇති, මනා කීර්ති නාමයක් ඇති, අහස පොළොව විනිවිද යන්න පුළුවන් මහා පුදුම හැකියාවන් ඇති තුන් ලෝකයක් සනසන බුදුරජාණන් වහන්සේ අපේ ගමට වැඩම කළා කියලා. ඒ සියලු ආරංචිය ලැබිලා ඒ ගමේ සියලු බ්‍රහ්මණවරු බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ඒ වනලැහැඹට ගියා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා ඒ ගමේ හිටපු උදවිය බ්‍රහ්මණවරු කියනවා, ස්වාමීනි, අපි ගිහි ගෙවල් වලනේ ජීවත් වෙන්නේ. ස්වාමීනි, අපිට බොහෝ ප්‍රශ්න තියෙනවා. අපි කැමති කසී සලු දරන්ට, අපි කැමති පුත්‍ර ධාරාවන් පරිහරණය කරන්න, අපි කැමති වතු කුඹුරු පිටිගේ දොර හරකබාන නඩත්තු කරන්න, අපි කැමති සාමාන්‍යයෙන් ගිහි ජීවිතයකට වෙලා කාලය ගත කරන්න. ඒ අත්තන්ට එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. සත්තෝ ගුහායන් බහුනා විචන්නෝ තිට්ඨං නරෝ මෝහනස්මින් පගාල්හෝ දූරේ විවේකාහි තථාවිදෝසෝ කාමාහි ලෝකේ නහි සුප්පහාය. කාම ධර්ම ලෝකේ ප්‍රහාණය කරනවා කියන එක හරිම අමාරු දෙයක්. සත්තෝ ගුහායන් බහුනා විචන්නෝ, ඔබගේ ශරීරයේ ගුහාවක් කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ගුහාවේ සත්තෝ ආසත්තෝති සත්තෝ කියනවා. සත්වයා කියන්නේ මේ ශරීරයේ සංඛ්‍යාත ගුහාවෙහි ඇලෙනවා කියන සේරසෙන්. මෙහි ඇලී ගැලී කාලය ගත කරන සත්වයාට මුලාවට කරුණුමයි මොහොතින් මොහොත මොහොතින් මොහොත ඇසෙන් කනෙන් නාසයෙන් මේ ඉන්ද්‍රයන්ගෙන් දකින්ට අහන්න හඳුනා ගන්න ලැබෙන්නේ. ඒ ඔස්සේ මුලාවටපත් වෙනවා. ඒ මුලාවටපත් වෙන අයට දූරේ විවේකා, කාය විවේකය ඒගොල්ලන්ට නැති වෙනවා. අද ඔබ දකින්න කොච්චරනම් වෙහසෙනවද වේලක් කන්න, ඔබ කොච්චරනම් වෙහසෙනවද ලස්සන ඇඳුමක් අඳින්න, කොච්චරනම් වෙහසෙනවද ගෙයක් දොරක් පිරිවෙලකට හදාගන්න, කොච්චරනම් වෙහදෙනවද වාහනයක් ගන්න, ඔබේ ජීවිතය සුවපත් කරන්න. ඔබ වෙහසෙන වෙහසිල්ල මට වඩා හොඳින් ඔබමයි දන්නේ. නිදි මරනවා, හරියට නිින්දක් නැහැ. ඒ වගේම ඔබ කිසිදාක නොදකපු මේ උතුම් දහම අවබෝධ කරගන්න ඒ සඳහා ඔබට යොමු කරන්න ප්‍රමාණවත් කාලයක් නැති වෙලා. ඉතින් ඔබ හිතන්න, බුදුරජාණන් වහන්සේ වදාළ ලෝතුරු සැනසෙල්ල ලබන්න නම් කාය විවේකය මුලින් අවශ්‍යම එකක් බවට පත් වෙනවා. විවේකී ජීවිතයකට තමයි චිත්ත විවේකෙහිවත් සිතේ සමාධිය පුරුදු කරන්න අවස්ථාව ලැබෙන්නේ. සමාධිය පුරුදු කළොත් පමණක්මයි
නිසල වෙච්ච පොකුණක පතුල බලනවා වගේ ඔබගේ ජීවිතේ හා සම්බන්ධී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකේ විනිවිද දකිමින් එහි ඇතුළාන්තය අවබෝධ කර ගන්න ලැබෙන්නේ හේතුඵල ධම කර්මය කර්මඵලය ආයතන ධාතු ප්‍රත්‍ය ප්‍රතිත්‍ය සමුත්පාද මෙබඳු ගැඹුරු ධර්මතා ඔබ ඉදිරියේ විවර වෙන්නේ ඔබට හුදෙකලාවේ නිසලව නිහඬ නිස්කලංක මනසකින් අභ්‍යන්තරේ පිරිගිය සතුටකින් ජීවිතේ විමසන්ට ලැබුණොත් පමණයි සුඛිනෝ චිත්තං සමාධියතේ හිතේ නිහඬ බව නිසල බව ඇති වෙන්නේම සිතක් සමාධිමත් වුණොත් පමණයි එනිසා ඔබ මේ දේ අදහා ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිස් ලෝකෙන් සමුගන්න හැම කෙනෙක්ම කැමති වෙනවා මරණින් මත්තේ සුගතියට යන්න කැමති වුණාට හැමෝටම මේ සුගති සැප ලැබෙන්නේ නැහැ මෙතන ඉන්න හැමෝගෙන්ම මම ඇහුවොත් ඔබ මේ ජීවිතෙන් පස්සේ මොන වගේ අත්දැකීමක් මොන වගේ සැනසෙල්ලක් ලබන්නද කැමති කියලා සමහර කෙනෙක් කියාවේ මට මේ ජීවිතේම මේ උතුම් ධම අවබෝධ කරගන්න ලැබෙනවා නම් සමහර කෙනෙක් කියාවේ මම මේ ජීවිතෙන් පස්සේ සුගතියකට යන්න කැමතියි කිසි කෙනෙක් කියන එකක් නැහැ යන්තම් හෝ කල්පනාවක් දිනන මම තිරිසනෙක් වෙන්න කැමතියි කියලා මම പ്രേත ලෝකෙට යන්න නිරයට යන්න කැමතියි කියලා කවුරුවත් කියන්නේ නැහැ මේ ලැබූ සැනසෙල්ල ස්ථාවර කරගෙන මීටත් වඩා උතුම් සැනසෙල්ලක් දැන් ඔබේ සැනසෙල්ල මල මුත්‍රා අසුති කැහි හොටු සෙම වලින් මිශ්‍ර වෙලායි තියෙන්නේ ඔය සනසිල්ල බොහෝම අපහසුයෙන් ලබන එකක් වාතය කිපුණොත් ඔබේ සනසිල්ල නැති වෙනවා පිත ටික කිපුණොත් ඔබේ සනසිල්ල නැති වෙනවා මේ ශරීරය තුල යම් ධර්මතාවයක් අසමතුලිත වුණොත් එදා පටන් ඔබ ලෙඩ ඇඳේ සමහරව අද hina වෙලා බොහෝම හොඳින් ලෝකෙට අනබෙර ගහලා ඉන්නවා හෙට දවසේ ලෙඩ ඇඳට වැටෙනවා සමහර විට මැරෙනකන් නැගිටින්න හම්බ වෙන්නේ නැහැ ඔබටත් ඔබ ඉදිරියේ ඉරණම තියෙන නිසා තමයි මේක වැදගත් වෙන්නේ ලෙඩ ඇඳට වැටිලා මල මුත්‍රා ගොඩේ ලගිනකොට කන් ඇහෙන්නේ නැති වෙනකොට අත්පා වකුට වෙනකොට හැකියාවන් නැති වෙලා මේ කාය ශක්තිය දුබල වෙනකොට කිසිදාක මේ ධම අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. එනිසා ඔබ මේක අදහා ගන්න මේක හුදු විහිළුවක් නෙමෙයි. මේක හුදු මායාවක් මුලාවක් නෙමෙයි. මේක තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙට ප්‍රකාශ කරපු දේශනා කොට වදාළ පනවා වදාළ උඩුකුරු කරපු මතු කරපු කිසිම ලෝක කෙනෙකුට උඩුකුරු කරන්නට මතු කරන්නට බැරි වෙච්ච පරම යථාර්ථය. ඉතින් මේ වේලුද්වාර ගමේ හිටපු බමුණු පිරිස බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ විදිහේ ජීවිත ගත කරන අපිට සැනසෙල්ල වෙනුවෙන් ධර්මයක් දේශනා කරන්න. එතන හිටපු කවුරුවත් ඇහුවේ නැහැ ස්වාමීනි අපිට පැවිදි වෙන්න ඕනි. ස්වාමීනි අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. ස්වාමීනි අපිට මේ ඉපදෙන මරණ සසරින් නිදහස් වෙන්න ඕනනේ. එනිසා ධර්මයක් දේශනා කරන්න කියලා කවුරුවත් කිව්වේ නැහැ. හැමෝම කිව්වේ අපිට මේ ගිහි ජීවිත බොහොම හොඳයි කියන අදහස ඇතුළේ තියාගෙන මේ පුත්‍ර සම්බාධක මැද ගතගෙන ජීවිතේ බොහොම සැපයි කියන අදහස තියාගෙන හරක බානත් එක්ක වෙල්ෙලියේ ගත වෙන ජීවිතයේ සුවයි කියන අදහස හිතේ තියාගෙන ඒ සඳහා ඒ ලැබිච්ච දේ ස්ථාවර කරගන්න වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි. ඒක තමයි ප්‍රකාශ කළේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයක් දකින මහා ප්‍රඥාවෙන් අනන්ත සක්වලට පැතිරී ගිය යාවතකඤ්ඤයන් තාවතකඤ්ඤාණං සචේතනික අචේතනික සකලවිධ පදාර්ථේ පදාලනය කළ මුළු විශ්වයම කරතලා මලක්සේ අවබෝධ කරපු මහා ප්‍රඥාවෙන් බැලුවා මේ බමුණන්ට කෙබඳු දහමක්ද අවබෝධ කරගන්න පුළුවන්. ඒ වෙලාවේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න තරම් ඉක්මන් නොවි ටිකක් මේ බමුණන්ගේ හිත සතුට කරවන්න පුළුවන් මේ බමුණන්ට ගැළපෙන තේරුම් ගත හැකි ධර්මයක් දේශනා කරන්න ඕන කියලා හිතනවා. බමුණු පිරිස ආමන්ත්‍රණය කරලා ගෘහපතිවරුනි ඔබ කිසිදාක කැමති වෙන්නේ නැහැ ඔබේ ජීවිතය තව කෙනෙක් ඇවිල්ලා නැති කරලා දානකොට. මමත් එහෙමයි ඔබත් එහෙමයි කාගෙන්වත් මරුම් කන්න කැමති වෙන්නේ නැහැ. ඉක්මනින් මැරෙන්න කැමති වෙන්නේත් නැහැ. ඒ කාන්තෙන් දීර්ඝායුෂ ලබන්න කැමති. ජීවත් වීම දීර්ඝායුෂ ලැබීම ඒ වගේම අඩු වයසකින් මැරෙන්නේ නැතුව දීර්ඝායුෂ ලැබලා තව දවසක් තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙලා ඒ තත්පරයත් නිරෝගීව ජීවත් වෙලා අකමැත්තෙන් තමයි ලෝකේ ඉන්න හැමෝම ජීවිතෙන් සමුගන්නේ. කිසිම කෙනෙක් කැමැත්තෙන් නෙමෙයි සමුගන්නේ මගඵල ලාභය උතුමන් වහන්සේලා හැර. ඉතින් ඒ ගෘහපතිවරුන්ගෙන් ඇහුවා ඔබ කැමති නේද ඔබේ ජීවිතය සුවපත් කරගෙන ඔබට ලැබිච්ච ජීවිතය බොහෝ කාලයක් පවතිනවට කවුරුවත් හෝ එහෙම නැත්නම් මොකක් හෝ අනතුරකින් හෝ වෙන කෙනෙකුගේ ක්‍රියාකාරකමකින් හෝ ඔබේ ජීවිතේ නැති වෙනවට ඔබ කැමති නෑ නේද? ඉතින් මේ වෙලාවේ බමුණු පිරිස පිළිතුරු දුන්න එසේය ස්වාමීනි අපි කැමති නෑ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළා අන්න ඒ වගේ ගෘහපතිවරුනි මේ ලෝකේ
කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ගේ ජීවිතේ නැති වෙනවා දකින්න. මේ ලෝකේ කිසිම කෙනෙක් කැමති නැහැ තමන්ගේ ජීවිතේ පරෝපක්‍රමයකින් නැති වෙනවා දකින්න. ඒගොල්ලෝ කැමති සුඛකාමා, සැපයට කැමති, ඒ වගේම අමෘතුකාමා, මැරෙන්න කැමති නැහැ, ජීවිතුකාමා, ජීවත් වෙන්නමයි කැමති. ගෘහපතිවරුනි, අන්න ඒ විදිහට කල්පනා කරන්න. මමත් මේ ලෝකේ මැරෙන්න කැමති නැහැ, අනිත් අයත් මැරෙන්න කැමති නැහැ. එනිසා මම මැරෙන්න අකමැති වගේම අනිත් අයත් මැරෙන්න අකමැති. අනිත් අය තමන්ගේ ජීවිතේ නසා දානවට අකමැති. එනිසා මම කිසිදාක තව කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්නේ නැහැ. කුරා කුහුඹියෙකුගේ නමුත් ජීවිතයක් මම තොර කරන්නේ නැහැ කියලා නුඹලා හික්මෙන්න කිව්වා. ඒ වගේම එසේ හික්මෙමින් අනිත් අයත් ප්‍රාණඝාතයෙන් වළක්වා ගන්න, පරපණ නැසීමෙන් නිදහස් කරන්න, පානාතිපාතා වේරමණියා, එහෙම නැත්නම් තව කෙනෙකුගේ ජීවිතයේ නසන්න තියෙන ඒ ස්වභාවයන්, ඒ මානසිකත්වයන් නැති කරලා දාලා ප්‍රාණඝාතයෙන් වළක්වා ගන්න ඒ ශික්ෂාපදයේ ලෝක සත්වයන් සමාදන් කරන්න කිව්වා. එහි ගුණ කියන්න කිව්වා, ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ ගුණ කියන්න කිව්වා. මේ බ්‍රාහ්මණවරුන්ට ගැළපෙන විදිහට තමයි මේ බණපදය කියලා දුන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, ගෘහපතිවරුනි, නුඹලා කැමතිද නුඹලා සතු දෙයක් කවුරු හරි හොරකම් කරනවට? ඔය ඇත්තොත් කැමති නෑ, මමත් කැමති නෑ, මේ ලෝකේ කිසි කෙනෙක් කැමති නෑ තමන් සතු දෙයක් කඩා වඩා ගන්නවට. ඒ වගේම මේ ලෝකේ ඉන්න වෙන යම් කිසිම කෙනෙක් කැමති වෙන්නේ නෑ කාගේවත් දෙයක් හොරකම් කරනවට. ඒ කියන්නේ තමන්ගේ දෙයක් තව කෙනෙක් කඩා වඩා ගන්නවට මේ ලෝකේ කවුරුවත් කැමති නෑ. යෝ මේ අදින්නන්තය සංඝාතං ආදීය, මගේ දෙයක් හොරකම් කරනවා නම් මං කිසිසේත් මේකට කැමති නෑ. ඒ වගේ තමයි මේ ලෝකේ ඉන්න උදවිය. එනිසා ඔබ හික්මෙන්න, ඔබ මේ ධර්මයේ මෙනෙහි කරන්න. මං වගේමයි මේ ලෝකේ ඉන්න සත්වයන්. එනිසා ඔබ හොරකමින් වෙන් වෙන්න. සමහර විට ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේට පේන්ට ඇති ඒ මහා ප්‍රඥාවෙන් දකින්ට ඇති ඒකාන්තයෙන්ම ඒ බමුණු පිරිස තුළ නිබඳු පාප සමාචාරයන්ගෙන් ජීවත් වන විශාල පිරිසක් ඉන්නවා කියලා. එනිසාම වෙන්නේ නැති ඒ ශ්‍රී සද්ධර්මයේ ඒ විදියට ඒ අයට දේශනා කළේ. එනිසා ඔබ හොරකමින් වෙන් වෙන්න, ඔබ ඇසුරු කරන අය හොරකමින් නිදහස් කරගන්න, ඒ වගේම හොරකමින් නිදහස් වීමේ ගුණ කියලා දෙන්න කිව්වා. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා, ගෘහපතිවරුනි, මේ ලෝකේ ජීවත් වෙන උදවිය අතුරින් ගත්තට පස්සේ කිසිම කාන්තාවක් කැමති වෙන්නේ නැහැ තමන්ගේ ස්වාමියා අයථා විදියට කාම ධර්ම හොයාගෙන යනවට, අධ්‍යාචාරයන් කරනවට, වැරදි කාම සේවනයන් කරා යනවට කැමති වෙන්නේ නැහැ. භාර්යාවරු කැමතිත් නැහැ, ස්වාමිවරු කැමතිත් නැහැ. ඒ වගේම එසේ කැමති නැතුවා වගේම ඔබ කල්පනා කරන්න, ඔබගේ අඹුව, ඔබගේ භාර්යාව එබඳු ස්වභාවයකට පත්වෙනවට ඔබ කැමති නැහැ. වගේම මේ ලෝකේ ඉන්න කිසිම ස්වාමියෙක් කැමති වෙන්නේ නැහැ තමන්ගේ භාර්යාවේ තත්ත්වයට පත්වෙනවට, තමන්ගේ ස්වාමියාගේ තත්ත්වයට පත්වෙනවට. එනිසා ඔබ වැරදි කාම සේවනයෙන් වෙන් වෙන්න, අනිත් අයත් මේ ධර්මතාවයෙන් මුදා ගන්න, මුදාගෙන මින් වැළකීමේ ගුණ කියලා දෙන්න. ওই විදිහට ධර්මය දේශනා කළා. ඊළඟට දේශනා කළා, ගෘහපතිවරුනි, යම් කිසි කෙනෙක් බොරුබස් කියලා, මුසාබස් කියලා සත්‍ය අසත්‍ය හැටියට පෙන්වමින් ඔබ රවටනවට කැමතිද? ස්වාමීනි, කැමති නෑ. අන්න ඒ වගේ මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් රැවටෙන්න කැමති නෑ. ඔබ රැවටෙන්න කැමති නෑ. හැබැයි උපන්දා පටන් අද වෙනකම් කරේ වැඩි පිරිසක් ඔබ රවටන එක. ඔබ හොඳට හොයලා බලන්න ඔබේ ජීවිතේ. ඔබට ඇහිච්ච තරමක් ඔය කන් දෙකෙන් ඇහුනේ බොරු කියන අයගේ බොරු බස් තමයි, මුසා බස් තමයි. හෙටත් ඇහෙන්නේ දේවල් තමයි. මේ ලෝකේ හැටි එහෙම තමයි. හැමදාකම මේ ලෝකේ සිල්වත්තු, ගුණවත්තු ඉතාමත්ම අල්පයි, ස්වල්පයි. දුස්සීල උදවිය, ගුණමකාගත්තු උදවිය, මිනිස්කමට නිගා කරන උදවියමයි වැඩි. ඕක තමයි සංසාරය කියලා කියන්නේ. එනිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ, මහණෙනි, මේ නීවරණ ධර්මය යටපත් කරලා පිරිසිදු මනෝභාවයක් මතු කරගෙන පිරිසිදු හිතක ඇති සැනසෙල්ල අත මිදිනවා කියන එක හැමෝටම පුළුවන් දෙයක් නෙමෙයි. එනිසාමයි මනුස්ස ලෝකේ මැරෙන පිරිස අතුරින් හරියට මහා පොළොව වගේ ප්‍රමාණයක් නිරයට දුගතියට යන්නටත්, නියපිටට ගත්තු පස්වල්පයක් වගේ ප්‍රමාණයක් සුගතියට යන්නටත් හේතුව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා, මේ ලෝකේ කිසිම කෙනෙක් කැමති නැහැ බොරුවෙන්, මුසාවෙන් රැවටෙන්න. ඒ වගේම අනිත් අයත් කැමති නැහැ, ඔබ කැමති නැහැ වගේම තව කෙනෙකුත් කැමති නැහැ බොරුවෙන් රැවටෙන්න. එනිසා මම බොරුවෙන් වෙන් වෙනවා, මම ඇසුරු කරන අයත් බොරුවෙන් මුදා ගන්නවා, බොරුවෙන් වෙන්වීමේ ගුණ මම කියලා දෙනවා. මේ විදිහට ධර්මයේ දේශනා කළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අහනවා, ඒ ගෘහපතිවරුන්ගෙන්, ගෘහපතිවරුනි, කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔබේ මිත්‍රයන් නුබහා බිඳුවනවට කේලම් කියලා, මිත්‍රත්වයේ හිතවත්කම
ඒ සොයුරු බැඳීම නැති කළා දානවට කැමතිද? අපි කැමති වෙන්නේ නැහැ කිව්වා. ඔබ හිතන්න, ඔබ මෙනෙහි කරන්න, ඔබ මනසිකාර කරන්න, මේ ලෝකේ කිසිම කෙනෙක් කැමති නැහැ හිතවතුන් හා බිඳවනවට. ළඟින් ඉන්න සමීපචාරී හිතවත් අය ඈත් කරනවට කැමති වෙන්නේ නැහැ. එනිසා කේලමින් ඔබත් නිදහස් වෙන්න, ඔබ ඇසුරු කරන අයත් නිදහස් කරගන්න, කේලමින් නිදහස් වීමේ ගුණ ලෝකෙට කියන්න කිව්වා. මේ බමුණවරුන්ට කියා දීපු පාඩම. ඊළඟට අහනවා භාග්‍යවතුන් වහන්සේ, ගෘහපතිවරුනි, නුඹ කැමතිද කවුරු හරි කෙනෙක් නුඹ ළඟට ඇවිල්ලා නපුරු ඌත් රළු ඌත් අහනකොට හිත කීරි ගහලා යන නොමනා පරුස වචනයෙන් ඔබට බැනවදිනමට? නෑ, අපි කැමති නෑ. ඒ වගේම අනිත් අයත් මේ ලෝකේ පරුස වචන අහන්න කැමති නෑ. යාසා වාචා නේලා කන්නසුකා හදයංගමා පේමනීයා පෝරි බහුජනකාන්තා බහුජන මනාපා කියපු මල් වගේ වචන, මී පැණි වගේ වචන කතා කරනවට හැමෝම කැමති. නන්දි විශාල ජාතකයේ කරත්ත ගානක බඩු පඩවලා දැන් ගොනා ඇදපන් කිව්වට පස්සේ යන්නේ නෑ. හා පුතා අදින්න කිව්වට පස්සේ බොහෝම වේගෙන් ජව සම්පන්න වැදලා එදා මහා ධනයක් ලබා දුන්නේ බෝසතාණන් වහන්සේ සත්‍ය වචනයට, මිහිරි වචනයට ගරු කරනවා කියන පාඩම කියලා දීලා. ඉතින් එනිසා ලෝකෙ මිනිස්සු පරස වචන වලට කැමති නැහැ, වගේම මමත් කැමති නැහැ, මං වගේම ලෝකෙ සතුනුත් කැමති නැහැ. එනිසා මම පරස වචනෙන් වෙන් වෙනවා, අනිත් අයත් ඉන් මුදා ගන්නවා, පරස වචනෙන් වෙන්වීමේ ගුණ ලෝකෙට කියනවා කියලා හික්මෙන්න කිව්වා. ඒ වගේම එදා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා, ගෘහපතිවරුනි, යම් කිසි කෙනෙක් නුඹේ ළඟට ඇවිල්ලා නුඹේ වටිනා කාලය නැති කළා දාලා හිස් නර්මාවලාප තොඳොල් බොළඳ හුරතල් වචන කතා කර කර ඉන්නවට අර්ථයේ බිඳලා දාන, සැනසille නැති කළා දාන, ඔබේ සමාධිය, ඔබේ ගුණය මකා දමන වචන ඔබට කතා කරනවට කැමතිද? කැමති නැහැ කිව්වා. එනිසා අර්ථවත් දේවල් කතා කරනවා නම් කැමතියි කිව්වා. අන්න ඒ වගේ නුඹත් කැමති නැහැ හිස් දේවල් කතා කර කර ඉන්න. යම් කිසි කෙනෙක් හිස් දේවල් කතා කර කර ඉන්න කැමති නම් පරුස වචනේ ආස්වාදයේ දකින්නවනම්, කේලමේ ආස්වාදය දකින්නවනම්, එයා පවට බය නැති කෙනෙක්, සසර ගමන වරදවාගත්තු කෙනෙක්, ධර්මයෙන් විනයෙන් පරිභාවිරෙච්ච කෙනෙක්, මිනිස්කමට නිගාදුන් කෙනෙක්, මේ ලෝතුරු සැනසille නොලැබිච්ච කෙනෙක්. එනිසා වරදවාගත්තු ධාමක පිහිටි, එහෙම නැත්නම් අසත්පුරුෂ ඇසුර ලැබිච්ච, අසත් ධර්මයේ සමාදන් වෙච්ච කෙනෙක් පව් වැඩ කරපු පමණින් එව සත්පුරුෂය ලෝකෙ කවදාවත් අගය කරන්නේ නැහැ. කිසිදාක අනාගතයේ අගය කරන්නේත් නැහැ. කල්යාණ මිත්‍ර සත්පුරුෂය අසත්පුරුෂ ලෝකයේ පව් රසයක් හැටියට දැක්කට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යදාච පච්චති පාපං අත පාපෝ දුක්ඛානි ගච්ඡති. හරියට පව් එහෙම නැත්නම් අකුසල ධර්ම, එහෙම නැත්නම් පාපී ලාමක සමාචාරවල යෙදෙනකම්, යෙදී සිටිනකම් ලෝක සත්වයන්ට ඒක මිහිරක්, සතුටක්, සැනසෙල්ලක්. හැබැයි ඒක විපාක දෙන්න පටන් ගත්තට පස්සේ සිටිවිල්ලට නමුත් විපාක දෙනකොට ඒක අනන්ත අප්‍රමාණ දුකක්. ඔබ මොහොතකට මෙනෙහි කරන්න, අද ඔබ එක සිටිවිල්ලක් වරද්වාගෙන යම් විදිහකින් වැරදිලා හරි තිරිසන් ලෝකෙට වැටුනොතින් ආයේ ගැලවීමක්, මිදීමක්, සුගතියට ඒමක් ගැන ළඟකදී හිතා ගන්න බෑ. මේ මහා සාගරේ යම් තාක්ද ප්‍රාණීන්, ඒ තාක් ඔබත් එකම ජීවිතයක තිරසන් ලෝකේ වැඩෙච්ච ඉතිහාසයක් තියෙන නිසා මේ මොහොතේ පමණක් මේ ගැන අදහාගත, හඳුනාගත, අවබෝධ කරගත හැකි නිසා මුළුමනින්ම ඔබේ හැකියාව මේ උදෙසා යොමු කරලා මෙනෙහි කරන්නට ඕන. වෙන කිසිම කාරණයක් නැහැ. අමාරුයි තමයි. නීවරණ වලින් හිතක් වැහිලා ගියාට පස්සේ නීවරණ වලින් මිදී ගිය සිතක තියෙන අසිරිය දන්නේ නැති නිසා, අධර්මයේ රසයට හුරු වුණාට පස්සේ ධාමී රසය දන්නේ නැති නිසා මුලාවට ආවඩන පිරිසට මේ ධහම හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝ සුසම්බුදෝ. මේ ධහම රාග ද්වේෂ මෝහ වලින් වැසී ගිච්ඡාට අවබෝධ කරන්න බෑ කියලා වදාලේ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, මේ ලෝකේ මිනිස්සු මුසාවට කැමති නැහැ, පරස වචනයට, කේලමට, හිස් වචන වලට කැමති නැහැ. ඒ වගේම තමන්ගේ ජීවිතේ නසනවට කැමති නැහැ, හොරකම් කරනවට කැමති නැහැ, වැරදි කාමසේවනයන් කරනවට කැමති නැහැ. මේ ධර්මතාවට ලෝකේ මිනිස්සු කැමති නැහැ, සත්පුරුෂ ලෝකේ මිනිස්සු කැමති නැහැ, කල්යාණ මිත්‍රයෝ කැමති නැහැ, සංසාරී ආදීනම දන්නා අය කැමති වෙන්නේ නැහැ. ඒ වගේම සැපය, සතුට, සැනසෙල්ල බලාපොරොත්තු වන අය කැමති වෙන්නේ නැහැ. ඔබ හොඳට නුවණින් විමසලා බලන්න, මේ ලෝකේ යම් සැනසෙල්ලක් ස්ථාවරව දිකට පැවතුනා නම් ප්‍රාණඝාතය, හොරකම, වැරදි කාමසේවනය, දුරාචාරය, සල්ලාලකම්, බේබදුකම් යම් තැනකද, එතන ඒ සැනසෙල්ල නැති වුණා. යම් සැනසෙල්ලක් සතුටක් තිබුණා නම් උපන්දා පටන් මියන මොහොත දක්වා මෙන්න මේ පිවිතුරු ධර්මතාවල පිහිටීම නිසාමයි ඒ සැනසෙල්ල රැකුණේ, ආරක්ෂා වුණේ, සුරක්ෂිත වුණේ. බොහෝ දෙනාටත් ඒ සැනසෙල්ලේ සුවය දැනුනේ. යම් පවුලක් සුරක්ෂිත වුණා නම්, සමගිය රැඳුණා නම්, දෙමාපියෝ සතුටින් හිටියා නම්, අඹදරුවන් සතුටින් හිටියා නම්, ඒ වගේම ස්වාමි භාර්යාවරු සතුටින් හිටියා නම්, ඒ වගේම නිවසක ඉන්න දුවදරුවන්, මව් දෙමාපියන්, සොයුර සොයුරියන් සතුටින් හිටියා
හිටියනම් ඥාතීන් සතුටින් හිටියනම් ඒ වගේම අසල්වාසීන් සතුටින් හිටියනම් ගම්වාසීන් සතුටින් හිටියනම් ගම්මාන මිත්‍රත්වයෙන් බැඳුනනම් රාජ්‍යන් මිත්‍රත්වයෙන් බැඳුනනම් මේ හැම තැනකම තිබ්බ ධර්මතා තමයි ලෝකයක් වනසන ධර්මතාවලින් නිදහස් වෙිතා පිවිතුරු ලෝක සම්මුතිය තුල උනත් ගරු කොට සලකන පංචශීලය නම් උත්තම සුචරිතයේ පිහිටා සිටීම. එනිසා එයින් වෙන්වෙච්ච තැනක ලෝකේ කවදාකවත් සතුටක් නැහැ කියනක ඕනම බුද්ධිමත් කෙනෙකුට පිළිගන්න පුළුවන් සත්‍යයක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ගෘහපතිවරුනි මේ හතක් වූ ධර්මතාවල නුඹලා පිහිටන්න. මොනවද ඒ හත? ප්‍රාණඝාතයෙන් වෙන්වෙන්න, සොරකමින් වෙන්වෙන්න, වැරදි කාමසේවණයෙන් වෙන්වෙන්න, මුසාවෙන් වෙන්වෙන්න, පරුස වචනයෙන් වෙන්වෙන්න, කේලමින් වෙන්වෙන්න, අල්ලාප සල්ලාපෙන් වෙන්වෙන්න මේ ධර්මතා හතේ පිහිටියොත් ඔබට ඔය ලැබිච්ච සැනසෙල්ල ස්ථාවර වෙනවා කිව්වා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච ගිහි ජීවිතයේ සතුට රැකෙනවා කිව්වා. ඒගොල්ලන්ට අනාගතයේ සුගතියට යන්න ලැබෙනවා කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවදුරටත් ගෘහපතිවරුනි ඔබ ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ මේ ගමට වැඩලා ඉන්න මොහොතක් මේක. ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ අනන්ත අප්‍රමාණ කාලයකින් පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. ලෝකයේම කරතලා මලක්සේ අවබෝධ කරගත්තා. අරහන් සම්මා සම්බුද්ධ ගුණවලින් ලෝකයේම ඒකාලෝක කළා. ඒ තථාගත අරහත් බුදුරජාණන් වහන්සේගේ හදමඩල පරම පාරිශුද්ධ හදමඩලක්, නික්ලේශී හදමඩලක්, කෙලෙස් ධර්මයන් මුළුමනින්ම ප්‍රහාණය වී ගිය හදමඩලක්, අරහං ගුණයෙන් සමන්වාගත භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න කිව්වා. ඒ වගේම චතුරාර්ය සත්‍ය තමන් වහන්සේගේ මහා ගැඹුරු වීරියෙන්ම අවබෝධ කරගෙන ලෝකයක් සනසන චතුරාර්ය සත්‍ය මෙයයි කියලා අභීතව ප්‍රකාශ කරපු බුදුරජාණන් වහන්සේ යම්තාක් අවබෝධ කළ යුතු දේවල් වේ නම් ඒතාක් ප්‍රඥා ඇස විහිදුවාලෝ බුදුරජාණන් වහන්සේ සියල්ලම තම විශිෂ්ට නුවණින් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් සම්මා සම්බුද්ධයි, සම්මා සම්බුදු ගුණෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිව්වා. ඒ වගේම මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ පරම පාරිශුද්ධයි, කිසිදාක සැඟවිලාවත් කිසිම තැනක අංශු මාත්‍රයකවත් පාපයක් තිබුණේ නැහැ. යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී කියන දෙමයි කලේ, කරපු දෙමයි කිව්වේ. කිසිම දාක ජීවිතයේ අපිරිසුදු බවක් තිබුණ නැති ඉතාමත්ම පාරිශුද්ධ ජීවිතයක් ගත කරපු විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්ත භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න කිව්වා. ඒ වගේම වදාලා සුන්දර වූ ගමනකින්, සුන්දර වූ පාරමී ධර්ම පූර්ණයකින් අනතුරුව සනසිල්ල නම් වූ, විමුක්තිය නම් වූ, නිදහස නම් වූ, කිසිදාක වෙනස් නොවන්නා වූ, වෙනස් කළ නොහැකි වූ ලෞතුරු සනසිල්ල නම් වූ සුවදායක විමුක්තියට, විද්‍යා විමුක්තියට පත්වෙච්ච සුගත ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිව්වා. ඒ වගේම එදා ඒ ගෘහපතිවරුන්ට බුදුරජාණන් වහන්සේ වදාලා, ගෘහපතිවරුනි තථාගතයන් වහන්සේ කියන්නේ සත්ව සංස්කාර අවකාශ ලෝකේ කරතලා මලක්සේම අවබෝධ කරපු, කිසිතැනක රහසක් පැටලීමක් මුලාවක් නැතිසේ ලෝකයේම විනිවිද දැකපු උතුමන් වහන්සේ මේ සත්‍ය වචනයට සවන් දීලා මා පෙන්වන ප්‍රතිපදාවේ පිහිටලා යම් කිසි කෙනෙකුට පුළුවන් ඒ කාන්තේන්ම මා පෙන්වන සුගතිය, මා පෙන්වන දුගතිය, මා පෙන්වන නිරය, මා පෙන්වන සත්වයන් උපදින මැරෙන ආකාරයේ කර්මයේ කර්මඵලයේ හේතුඵල දහම දකින්න යම් කිසි කෙනෙක් සාවධානව සවන් දීමෙන් අනතුරුව ජීවිතයට ප්‍රතිපදාව සම්බන්ධ කරගත්තොත් ඒ කාන්තේන්ම මා පෙන්වන මේ ධර්මතා නුඹටත් ප්‍රායෝගිකව ප්‍රත්‍යක්ෂයෙන් තම ජීවිතයෙන් දකින්නට පුළුවන්. එබඳු දහමක් මම දේශනා කරන්නේ තුන් ලෝකයේ මනාසේ අවබෝධ කරපු නිසාමයි. ලෝකවිදූ ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා දේශනා කළා. ඒ වගේම දේශනා කළා භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ ඉදිරියට එන ඕනම දෙවියෙක්, ඕනම බ්‍රහ්මයෙක්, ඕනම තරාතිරමක ඡණ්ඩ පරුස කෙනෙක් බුදුරජාණන් වහන්සේ දැකීම මාත්‍රයෙන් සිත නිවා ගන්නවා. ඒ බුදු වදනට සවන් දී මාත්‍රයෙන්ම ලය පහන් වෙනවා. සිත නිවි ලය පහන් වී පුදුමාකාර සැනසෙල්ලක් දමනයක් ඇති වෙනවා. අද පවා මේ මොහොතේ පවා ඔබ දනින් වැටිලා මේ සවන් දෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තර වූ පුරිස ධම්ම සාර්ථී මහා ගුණයට. මේක මහා ගුණයක්, නොසෙල් වෙන ගුණයක්, කිසිදාක වෙනස් නොවිච්ච ගුණයක්, අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී ගුණයෙන් යුත් බුදුරජාණන්
බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිව්වා. ඒ වගේම දෙවියන්ටත් එකම සැනසෙල්ලයි, බ්‍රහ්මයන්ටත් එකම සැනසෙල්ලයි, තුන් ලෝකයටම එකම සැනසෙල්ලයි, සත්හා දේව මනුස්සානං ගුණෙන් යුක්ත බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිව්වා. ඒ වගේම අවබෝධ කරගත්තු මිහිරි ධාම අනේ මේ ඇත්තන්ට මෙහෙම කියා දුන්නොත් වැටහෙවි කියලා සූත්‍ර වශයෙන්, විනය වශයෙන්, අභිධර්මයේ වශයෙන්, සුත්තගෙය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිගුත්තක ජාතක අභුත ධම්ම වේදල්ල වශයෙන් දේශනා කරපු භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න කිව්වා. ඒ වගේම තුන් ලෝකේකම වාසනාවන්ත පරම පුණ්‍ය ප්‍රතිමූර්තිය සත්‍යයේ සජීවීකරණයේ සත්‍යයේ සතහනයයි කිව යුතු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න කිව්වා. ඒ සියලු ගෘහපතිවරු ඒකමතිකව සාදු කාර දීලා එදා බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒ වගේම මේ උතුම් ධම මෙහෙම ධමක් කියලා ස්වාක්කාත සම්දිට්ඨික අකාලික මේ ධම සරණ යන්න කිව්වා. මම පෙන්වන මේ විරාගී විමුක්තිය මේ ධම තුනින් ලැබෙනවා කිව්වා. ඒ දේ අහලා ඒ ගෘහපතිවරු ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. ඒ වගේම ඒ සියලු දෙනාට හඳුන්වලා දුන්නා මගේ මේ අනුශාසනාවට ආපු මගේ සමීපේ වැඩ ඉන්න මේ මහා සංඝරත්නයේ සෝතාපන්නය සකදාගාමි අනාගාමි අරහත් උතුමෝ මෙතන ඉන්නවා. නික්ලේශී උතුමෝ ලෝකයක් සනසන්නේ අද වෙනකම් මේ උතුම් බුදුසසුන නම් වූ ප්‍රවේණිය මනාකොට ඝටණය කරමින් සිඳෙන්ට නොදී සාසන වංශයට ජීවිතයක් ලබා දුන් මහා සංඝරත්නයේ සරණ යන්න කිව්වා. මහා සංඝරත්නයේ සරණ ගියා. තෙරුවන් වහන්සේලා සරණ ගියා. ඊළඟට ඒ ගෘහපතිවරුන්ට කියලා දුන්නා වැරදි දේවල් වලින් අත මිදෙන්න. පව් කවදාකවත් සැනසෙල්ලට හේතු වුනේ නැහැ. එනිසා කුසලයෙන් ඔබ නිදහස් වෙන්න ආර්යකාන්ත සීලයක පිහිටන්න කිව්වා. ඒකත් ඒ කාන්තෙන් ඒ බමුණෝ පිළිගත් ආර්යකාන්ත සීලය කියන්නේ අඛණ්ඩ වූත්, අච්චිත්‍ර වූත්, අසබල වූත්, කැඩිච්ච බිඳිච්ච නැති පිරිසිදු සීලයක් සුරක්ෂිත කිරීම. ඕනම කෙනෙකුගේ සමාදම් වුණාට පස්සේ නිවන් දකිනකම්ම, මගඵල ලබනකම්ම, සෝතාපන්න වෙනකම්ම සීලේ කැඩෙන්න පුළුවන්, සීලේ පළුදු වෙන්න පුළුවන්. කැඩි කැඩි නමුත් පළුදු වෙලා නමුත් නැවත නැවත ආරක්ෂා කරන්න ඔබ උත්සාහවත් වෙන්නට ඕන. ඒක නිසා සිල්වත් වෙන්න අමාරුයි ලෝකේ, දුස්සීල වෙන්න ලේසි, දන් දෙන්න අමාරුයි ලෝකේ, දන් නොදී ඉන්න ලේසි, ධර්මයේ ශ්‍රවණය කරන්න අමාරුයි ලෝකේ, දහමක් අහන්න නැතුව හිතට ආස්වාදයක් දෙන, ඒ වගේම බොරු හුරතල් නර්මා ලාප වලට සවන් දෙන්න ලේසි ලෝකේ. හැබැයි හිත නිමන විරාගී සනසිල්ල මතු කරන කෙලෙස් ප්‍රහාණය කරන දහමක් ඇහෙනකොට නිින්ද යනවා, එපා වෙනවා, වාඩි වෙලා ඉන්න හිතෙන්නේ නැහැ, අතේ පායේ වේදනා දැනෙනවා. ඔබ මේ අත්දැකීම ලබනවා. කාම ධර්මත් එක්ක ඉන්න ඔබට මේ කිසිම වෙහසක් නැහැ. කාම ධර්මත් එක්ක ඉන්න ඔබට ඕන තරම් වෙලාවක් මේ දේවල් එක කාලෙ ගත කරන්න පුළුවන්. මනසක් කාම ධර්ම වලින් භාවිත වුණාට පස්සේ ඕකයි අඳුරු ස්වභාවය කියලා කියන්නේ. එනිසා ඔබ මේ උතුම් ශ්‍රී සද්ධර්මය, මේ උතුම් ශාස්ත්‍රෝ ශාසනය, මේ උතුම් මඟ පෙන්වීම ජීවිතයට සම්බන්ධ කරගනිද්දී කොතරම් බාධකාවත්, කොතරම් එපාවීම් ආවත්, කොතරම් නොහැකියාවන් ආවත් ඒ ඉවසන්නට ඕන. ඉවසලාම තමයි සැනසෙල්ල ලබන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ, මහණෙනි මම ඒ උතුම් වජ්‍රාසනයේ මත වාඩි වුණේ ආය කවදාකවත් හිස්සතින් නැගිටින්න නෙමෙයි. ඇටලේ මස් නහර දිය වෙතොත් දිය වේවා, ඉතිරි වෙතොත් ඉතිරි වේවා කියන වීරයෙන්මයි මම වාඩි වුණේ. එහෙම වාඩි වෙලයි මම මේ සැනසෙල්ල ලබා ගත්තේ. ඔබ මෙනෙහි කරන්න, ආර්ය පරේෂණ සූත්‍රයේදී මේ උතුම් ධම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු අවධිය, ඒ දුෂ්කර ක්‍රියා කරපු අවධිය ගැන කරපු දේශනාව අසාගෙන ඉඳලා එතන හිටපු ස්වාමින් වහන්සේලාගේ ලොමු දැහ ගන්නවා. අහනකොටත් හරි භයානකයි. දවසකට සමහර වෙලාවට එක දවසකට එක බත් ඇටයයි වළඳන්නේ. සමහර වෙලාවට දින 15කට වතාවක් එක බත් පිඩයි වළඳන්නේ. තුන් ලෝකයක් සනසපු, පාරමී ධර්ම මුදුන්පත් කරපු, ඒ වගේම සාරාසංකේය කල්පලක්ෂයක් පෙරුම් දම් පුරපු ලෞතුරා බුදු වෙන්නේ ඉන්න උතුමන් වහන්සේ කෙනෙක් අවුරුදු 6ක් පුරාමට සමහර දවසකදී තමන්ගේ ශරීරයෙන් පිටවෙච්ච මලමුත්‍ර අනුභව කළා. මේක බැලූ බැලමට මහා පිළිකුලක් ඇටියට දැනෙන්න පුළුවන්. ලෝකේ මේක විවේචනය කරાવી, මේ ලෝකේ යම්තාක් ශ්‍රමණවරු, බ්‍රාහ්මණවරු, තවුසු අන්‍යාගමික තීර්ථකවරු, ඔබ ලංකා ඉතිහාසයේ විශේෂයෙන් ඉන්දියා ඉතිහාසයේ, ලෝක ඉතිහාසයේ දන්නවනම් මේ ලෝකෙට නොඑක් විදී ආගමික මතිමතාන්තර න්‍යායන් තරක සිද්ධීන් බිහි කරපු නොඑක් උදවිය ශාස්ත්‍රවරු නාමයෙන් කාලෙන් කාලට මේ ලෝකේ කාහල නාද නැංවුවා. හැබැයි ඒ හැම කෙනෙකුගේම ජීවිතාභ්‍යන්තරේ රාගේ, ද්වේෂේ, මෝහය, මදේ, මානය කුමක් හෝ සිද්ධියක් හා සම්බන්ධ විතුරු වෙලා තියෙනවා කියන එක ඔවුන්ගේ ග්‍රන්ථ
පුතාජ්‍යනය කිරීමෙන් ඔවුන්ගේ දේශනාවලට සවන්දීමෙන් බුද්ධිමත් උදවියට වැටහෙනවා. ඔබ කියන්න පුළුවන්නම් බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර විනය අභිධර්මය සංඛ්‍යාත ශ්‍රී සද්ධර්මය තුළ අසවල් වචනය නිසා මගේ හිත ප්‍රකෝප වුණා කියලා, අසවල් වචනය නිසා මගේ හිතේ නූපන් රාගය ඇති වුණා කියලා, අසවල් දේශනාව නිසා මගේ හිතේ නූපන් මානය ඇති වුණා කියලා කිසිදාක එහෙම කියන්න බෑ. මේ ලෝකෙ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් එතරම්ම පිවිතුරු ධාමක්. එනිසා ඒ ධාම අවබෝධ කරපු උතුමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු අවදිය කියන්නේ අතිශයින් බිහිසුණු යුගයක්. සමහර දවස්වල හිස අතගෑවට පස්සේ කෙස් ටික අතේ, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ අතගෑවට පස්සේ ලොම් ටික අතට එනවා. මේ තරම් මහා දුකක් විඳපු, හනවැහැරි ඇඳගෙන නිර්වස්ත්‍ර විඳලා මහා සීතලේ දියේ ගෙලිමින් හුදෙකලා වනාන්තරවල කාලය ගත කරමින් හෙව්වා ලෝතුරු සැනසෙල්ල ලැබුණේ නැහැ. ඒ බඳු මහා දුෂ්කර ක්‍රියාවක් කළ අවසානයේ තමයි මේ මැදුම් පිළිවෙත හොයාගත්තේ. අද ඔබට හරියට ඔබේ කුසගින්නට සරිලන ඔබ රුචිකරනම ආහාර වේලක් මනාකොට උණු උණු මේ ඔබේ අතට දුන්නා වගේ තමයි මේ උතුම් ධාම ඔබට ඇහෙන්නේ. ඔබ මොන තරම් පින් කළා තියෙනවද සංසාරේ? ඔබ දකින්න ඔබේ ජීවිතයේ තියෙන මේ මහා පුණ්‍යස්කන්ධය, ඒකට වටිනා කමක් දෙන්න මේ වෙලාවේ ඔබේ විමුක්ති දායකෙක් උතුමන් වහන්සේ මේ ලෝකෙ එක්කෙනයි, දෙන්නෙක් නෑ. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ න භික්කවේ ඒකිස්සා ලෝක ධාතුය අපුබ්බං අචරිමන්ද්වේ අරහන්තෝ සම්මා සම්බුද්ධා පාතු භවಂತಿ. පෙරපසු නොවි මේ ලෝකෙට කිසිදාක බුදුවරු දෙදෙනෙක් පහළ නොවෙන්නේ මේ අසිරිය මේ මිහි මඩලට දරන්නට බැරි නිසා. ඒ නිසා තව දින ගණනකින් ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මිහි මඩලට වැඩම කරපු දවස, ඒ වගේම තුන් ලෝකේ ජයගත්තු දවස, තුන් ලෝකේ සැනසිල්ල ලබා දින සසරින් සමුගත් දවස සිහි කරනවා ඔබ. ඒ සිහි කරන්න ඔබ මුළුමනින්ම ප්‍රතිපත්තියෙන් ඒ සිහි කරනකොට ඔබ අදිස්ථානයන් පිහිටුවා ගන්න ඒ ශ්‍රී නාමයට, ඒ ශ්‍රී සද්ධර්මයට මම මෙබඳු පූජෝපහාර කරනවා. සමහරයත්ව අපිත් එක කතා කරලා කියනවා, ස්වාමීනි මම අද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ඒ මහා වීරයට පූජා පිණිස පැය 24ක් මම වතුරු ගුරක්වත් වළඳන්නේ නැතුව හිටියා කියලා. එහෙම කියනවා මේ තරුණ උදවිය. එහෙම ඇව්වට පස්සේ අපට හරිම සතුටක් ඇති වෙනවා. මෙහෙම ශ්‍රද්ධාවක් තියෙන අයට තමයි මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් කියලා. ඒක නිසා ඔබ තීරණය කරගන්න, ඔබ හඳුනා ගන්න මේ සැනසෙල්ල කිසිදාක ලබන්න බෑ අල්ප වීරියකින්. ඒක නිසා හොඳ වීරියක්, ප්‍රමාණවත් වීරියක්, කල්යාණ මිත්‍රයෙකුගේ අසුර සහිත වීරියක් ලබන්නට ඕන. මේ කාලය කියන්නේ මේ රටේ විවිධ මතිමතාන්තර වලින් බුදුසසුන කෙලසන්න, කසාවත දරාගෙන සූදානම් වන පිරිසක් ඉන්න කාලයක්. හරියට ඒගොල්ලන්ගේ ප්‍රවේණියක් වගේ අතට අරගෙන මේ ධර්ම ඕන ඕන විදිහට තෝරනවා. එහෙම කරන්න බෑ මේ ලෝකෙ කිසිම කෙනෙකුට. මහා විහාරය තුලින් අපට ලබා දීපු ධාමක්, ධර්මාශෝක රජතුමාගේ ඒ සුන්දර වූ ධර්ම ප්‍රචාරයෙන් ලැබිච්ච ධාමක්. ඒ නිසා මේක නිකන් ලැබිච්ච ධාමක් නෙමෙයි. ඔබ දන්නවා ධර්මාශෝක රජතුමා, නිග්‍රෝධ සාමණේර මහා රහතන් වහන්සේ, ඒ වගේම දේවානම්පියතිස්ස රජතුමා මේ තුන් දෙනාගේ එකතුව සිද්ධ වුණේ ඈත අතීතයේ සංසාරේ. එක කාලයක එක ගමක තරුණය තුන් දෙනෙක් හිටියා. ඒ තරුණය තුන් දෙනාගෙන් බාලම කෙනා කඩයක් දාගෙන හිටියා. ඒ වගේම මැද වයස හිටපු කෙනා මොකද කරන්නේ? අයියා කැලේට ගිහිල්ලා ගෙනහැල්ලා දෙන්න මී පැණි ටික ගෙනහැල්ලා මල්ලිගේ කඩේට දීලා ආයවතාවත් යනවා අයියා ගෙනහැල්ලා දෙන මී පැණි ටික අරන් එන්න. එතකොට ලොකුම අයියා කරන්නේ මොකක්ද? කැලේට ගිහිල්ලා මීවද කඩාගෙන මී පැණි අරගෙන එනවා. දෙවෙනි මල්ලි ඒ මී පැණි ටික අරන් ගිහිල්ලා කඩේට දෙනවා. තුන්වෙනි මල්ලි විකුණනවා. මෙහෙම තමයි මේ තුන් දෙනා ජීවත් වුනේ, සංසාර සටහන. ඉතින් දැන් මේ විදිහට මේ ව්‍යාපාරය කරගෙන යද්දී එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් එක දවසක් මල්ලි මීපැණි විකුණන කඩේ ළඟින් පිණ්ඩපාතේ වඩිනවා. අප්‍රමාණ සතුටක් ඇති වුණා. දකින්නකොටම සිත පහදුණා. සංසාරේ දන් දීලා හුරු දෑතක් තියෙන්නේ නැති, නැත්තම් එහෙම කරන්න බෑනේ. දුවගෙන ගිහිල්ලා වන්දනා කළ පාත්‍රේ පිරි අරගෙන ආසනයක් පනවලා පාත්‍රේ පිරෙන්න මීපැණි පූජා කළා. මීපැණි පූජා කළ දොහොත් මුදුන් දීලා පසඟ පිහිටවල වන්දනා කළා. අනුමෝදම් වුණා ඒ මහා පින. දෙවනි දවසේ අයියත් ලොකු අයියත් දෙවනි අයියත් එකතු වෙලා අයවැය බලනකොට එක මීපැණි මුට්ටියක අඩුවක් තියෙනවා. ඉතින් ඇහුවට පස්සේ කිව්වා, ඊයේ දවල් කාලේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩම කළා මේ කඩමණ්ඩියට. මම පූජා කළා මීපැණි පාත්‍රයක් හරිම සතුටින්. ඒ වෙලාවේ ලොකුම අයියට තරහා ගියා. තරහා ගිහිල්ලා කිව්වා, ඔබ ඔය පසේ බුදු කෙනෙකුට නෙමෙයි මීපැණි දීලා තියෙන සැඩලෙකුටනේ. අපහාස කළා චණ්ඩාලයේ කියලා පසේ බුදුරජාණන් වහන්සේට. ඒ වගේම දෙවෙනි අයියටත් හොඳටම කේන්ති ගිහිල්ලා දෙවෙනි අයියා කියනවා, මම හිටියානම් මේ සාගරයෙන් මහමුදෙන් එහා පැත්තට විසි වෙනකන් ගහනවා මම ළඟ හිටියානම්. ඒ විදිහට කියනවා. අර ආලවක යක්ෂයා කියන්නේ භාග්‍යවතුන් වහන්සේට, මම ඔබගේ පාද දෙකෙන් අල්ලලා
මේ පේන ගංගාවෙන් එහා පැත්තට විසි කරනවා කියලා මිනිස්සු හිතට ද්වේෂය ආවට පස්සේ නොඑක් වචන කියන්නේ නොඑක් විදිහේ වචන කියනවා කිසිදාක කරන්න පුළුවන් දේවල් නෙමෙයි ද්වේෂයට කියවෙනවා. ඉතින් මෙහෙම කිව්වට පස්සේ කුඩා මල්ලි බොහොම බුද්ධිමත් කෙනෙක් නුවණින් කියනවා අයියලා දෙන්නට මේක හොඳට අහන්න මම දන් දුන්නේ සැඩලෙකුට නෙමෙයි මම දන් පූජා කරපේ උතුමන් වහන්සේට පාදයක් ඔසවන්න පුළුවන් කෙනෙක් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ මම දකින්නේ නැහැ ඒ උතුමන් වහන්සේ මෙන්න මෙහෙම සාන්ත පැවතුම් තියෙන කෙනෙක් ඒ උතුමන් වහන්සේ තමයි මේ මිහි මඩලට ආශිර්වාදය වෙන්නේ ඒ උතුමන් වහන්සේලා රෑත පේන හිමාල පර්වතය තමයි වාසය කරන්නේ ඔබ අනුමෝදම් වෙන්න කිව්වා අන්තිමට මේ තුන් දෙනාම සාදුකාර දීලා අනුමෝදම් වුණා ඔබට මම මේ කතාව මේ වෙලාවේ මතක් කළේ ඒ කුඩා මල්ලි තමයි ධර්මාශෝක රජතුමා වෙලා පස්සේ කාලෙක මුළු මහත් දඹදිවම ඒකච්ඡත්‍ර නංවල රටවල් 10කට ආසන ප්‍රමාණයකට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ලබා දීපු උතුමන් වහන්සේ ධර්මාශෝක මහා රජතුමා. ඒ ධර්මාශෝක මහා රජතුමා පෙර කාලේ මහා යුද්ධ කරලා ලේයින් තෙත්ෙච්ච අත්‍යතිව මහා මිනිස් සංහාරයක් කරලා ඒ ලේ පිපාසාවෙන් ඇතිවෙච්ච උමතුව සංසිඳවා ගන්නේ කොහොමද කියලා උඩුමහන්තලේ ඉඳන් කල්පනා කරගෙන ඉන්න වෙලාවේ දැක්ක නිග්‍රෝධ සාමණේර ස්වාමීන් වහන්සේ සාන්ත දාන්ත ඉරියව්වකින් වඩිනවා. සාන්ත දාන්ත ඉරියව්වකින් වඩිනවා දැකලා තමයි ඒ හිත මුළු මනින්ම නිවී ගියේ. එක්කම පුංචි සාමණේර රහතන් වහන්සේ කෙනෙකුගේ ඒ පදානුපදික ගමන සාන්ත දාන්ත ඉරියව් චණ්ඩාශෝක ධර්මාශෝක කරානම් ඒ දහම මොනතරම්නම් සැනසෙල්ලක් ඇතිද කියලා ඔබ හිතා ගන්න. එයින් පටන් ගත්තු පෙරලිය තමයි ධර්මාශෝක රජතුමා ලංකාවට ශ්‍රී සද්ධර්මයේ එව්වේ තමන්ගේ අතිජාත පුත්‍ර රත්නේ වන මිහිඳු මහ රහතන් වහන්සේගේ ඒ රන් කරඬුවක් බඳු හදවතේ තැන්පත් කරලා. එහෙම ඇවිල්ලා තමයි දේවානම්පියතිස්ස රජතුමාට ඉස්සෙල්ලාම මේ ධහම දේශනා කළේ. ඒ දේවානම්පියතිස්ස රජතුමා තමයි ඒ මල්ලිලා තුන් දෙනාගේ එක සහෝදරයෙක්. ලොකුම අයියා සඩලා කියලා මේ නිඳා කරපු මේ පසේබුදුරජාණන් වහන්සේට නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ චණ්ඩාල ගමක තමයි ඉපදුනේ. ඒ අකුසලය විපාක වශයෙන් ලැබිච්ච හැටි. ඒ වගේම සාගරයෙන් එතරට යනකම් මම ළඟ හිටියා නම් සාගරයෙන් එතරට විසි කරනවා කියලා පුරසාරම් දොඩපු දෙවැනි අයියා තමයි මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඉස්සෙල්ලාම ලංකාවේ දිහාපු දේවානම්පියතිස්ස රජතුමා. මේ පුංචි සටහනක් ඔබට මේ වෙලාවේ කිව්වේ ඔබේ ජීවිතය හා බැඳිච්ච මේ බඳු සටහන් ඕන තරම් ඇති. ඔබට ඒ වටහා ගන්න මේ මොහොතේ නොහැකි වුණත් මේ ධහම තුළ ඔබ ජීවත් වුණු දවසක වැටහෙනවා ආමග ඔබ කළ කී දේ අද මේ සොඳුරු මනුස්ස ජීවිතය ඔබ ලබන්න මොනතරම් සංසාරයේ ඔබ ගුණදම් පුරන්නේ නැතිද. ඔබ පෙර ජීවිතයේ සමීපම ජීවිතය ගත්තොත් මහා වීරයෙකින් ඔබ හිත රැකගෙන හිටියා. ඒ සිත කොච්චර ආරක්ෂා කරගත්තද කියනවා නම් ඔබ පාපී ලාමක සිටිවිල්ලක් එනකොට ඔබ ඒක පිටු දැක්කා. අද හැබැයි ඔබ පාපයට ආවඩනවා නම් නපුරු වචනයට ආවඩනවා නම් ඒ වගේම සිතක් පළුදු කරන දූෂණය කරන අකුසල ධර්ම වලට ආවඩනවා නම් ඔබට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. එනිසා ඔබ අද මේ කියපු බණපදේ හිතට ගන්න. මෙතන තියෙන්නේ අනන්ත වූ ලෝකයක් සැනසුම බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඒ බිහි කරපු බුදුසසුනේ තියෙන අසිරිය ඒ ඔබ ජීවිතයට සම්බන්ධ කරගන්න. ඔබේ කාය වාග් මනෝ සමාචාර පිරිසුදු කරගන්න. ඔබේ ජීවිතය අපි වැඩි දවසක් නොපවතිනවා කියන එක අදහා ගන්න. ඔබ මරණය ගැන නැවත නැවත මෙනෙහි කරන්න. මරණය ගැන නැවත නැවත මෙනෙහි කරමින් මැරෙන මම, දිරන මම, ජරාවටපත් වෙන මම, රෝග පීඩා වැළඳෙන මම, කැමති වෙන දේවල් කැමති ආකාරයෙන් නොලැබී යද්දී හඬන මම, කැමති දේවල් කැමති වෙලාවට ලැබෙනකොට සතුටු වෙන මම, මේ ජීවිතය අත්හරින දාට මොනවද රැස් කරගෙන තියෙන්නේ? සිතවිල්ලකින් නමුත් යම් පාපයක, යම් දුරාචාරයක, යම් වැරදි අදහසක අයථා ජීවිත භාවිතයක ඔබ හිටියොත් ඔබට ඒකාන්තයෙන්ම දුකක් විඳින සිද්ධ වෙනවාමයි. ඔබට මේ ධහම කිසිදාක කිසි කෙනෙක් බලෙන් පවරන්නේ නැහැ. ඔබ කැමති නම් තමයි මේ දර්ශනය අදහා ගත යුත්තේ. එනිසා ඔබ පින්වන්ත පිරිසක්, සංසාරයේ පිරූ ගුණ තියෙන පිරිසක්, කන් දෙකක් තාම ඇහෙනවා, අතේ බයත් වාරු තාම තියෙනවා, සමහරුන්ගේ කළු කෙස් තාම තියෙනවා, සමහරුන්ගේ කෙස් දීගෙන එනවා, ඉදිච්ච කෙස් තියෙන උදවිය කෙස් ටික වැටෙන්න කලින්, කළු කෙස් තියෙන උදවිය සුදු වෙන්න කලින්, ඒ වගේම ඔය තියෙන ජීවිතයේ හැකියාවන් නැති වෙන්න කලින් මේ ධහම අවබෝධ කරගන්න ඔබ වෙහෙසෙන්න. මේකට තියෙනවා ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඒකට මනා කල්යාණ මිත්‍ර මඟ පෙන්වීමක් ඕන වෙනවා. ඒ වගේම ධහමක් වෙනයක් නිවැරදි ආකාරයෙන් දරා ගන්න වෙනවා. දෘෂ්ටි ගතිග වුණොත් මේ ශාසනයට ඇවිල්ලා ඒක මහා විනාශයක්. මේ වගේ කාලයක අපේ රටේ මහා පුදුම විදියට මිත්‍යා දෘෂ්ටීන් ශාසනය ඇතුළට ඇවිල්ලා වපුරන කාලයක්. ඔබ ප්‍රවේශම් වෙන්න කියන විදියට දේවල් අදහා ගන්න සූදානම් වෙන්න එපා. සිවුර පොරවගෙන කෙස්සවලට කයින් කරගත්තු පමණින් හැම කෙනෙක්ම දහම කියනවා කියලා කියන්න බැරි තරම්ම
ප්‍රශ්නයක් හේද වාචකයක් තියෙන කාලයක් මේක. ඔබ බුද්ධිමත් නම් මේක හඳුනා ගන්න. මේ ශාසනය තුල ඔබ දෘෂ්ටිගතික වුණොත් ඒක මහා විනාශයක්. බණපදයකුත් අහලා දෘෂ්ටිගතිකත් වෙලා මේ කරන කැපකිරීම ඔබට ඒකාන්තයෙන් ඒ වගේ අවස්ථාවක් වුණොත්, ඒ වගේ වැරදීමක් වුණොත්, ඒ වගේ දෘෂ්ටිගතික වීමක් වුණොත් බලාපොරොත්තු වන පිරිසිදු කුසලයක් නොවැඩෙන නිසා බලාපොරොත්තු වන සැනසෙල්ල ලැබෙන්නේ නැහැ. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි මේ මිනිස් ජීවිතේ මා ලැබුවේම. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා සියලු දුක් ගෙවන් කරන්නයි මම මේ බණපදය අහන්නේම. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ මන් නිසාවෙන්මයි. ඒ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ මන් නිසා වෙන්මයි කියලා ඔබ අදහා ගන්න. ඒ මා අදහාගෙන අනන්ත බුදුගුණ මෙනෙහි කරලා හෙට අනිද්දාට එළඹෙන ඒ වෙසක් පුන් පොහෝ දවස ඉතාමත්ම සතුටින් නිමිච්ච සිතකින් නිමිච්ච ගතකින් බුදුරජාණන් වහන්සේත් එක්කම ජීවත් වෙන්න ඔබ උත්සාහවත් වෙන්න. ඔබේ ජීවිතේ එක්කම සැනසෙල්ලයි ඔබේ ඔබත් එක්ක ජීවත් වෙච්ච ඔබේ මස්ටිකෙන්, ඔබේ කෙස්ටිකෙන්, ඔබේ ධනයෙන්, ඔබේ මේ කිරිධාරාවෙන් සතුට වන අය කවුරුවත් ඔබේ සැනසෙල්ලට ඔබ ළඟට එන්නේ නැහැ. ඔබේ දිවෙන් දිව ගාගෙන හිටපු කෙනා තමයි ඔබට මහා සතුට වෙන්නේ ජීවිතය අවසන් වෙනකොට. මොකද වඩාත් ළඟින් හිටපු කෙනා තමයි වඩාත්ම සිහි වෙන්න අවදානම තියෙන්නේ මැරෙන වෙලාවේ. මැරෙන ස්වාමියාට තම භාර්යාව සිහි වුණොත් ගති දෙකයි තියෙන්නේ, එක්ක නිරේ යනවා, එහෙම නැත්නම් තිරිසන් ලෝකේ, සමහරට ප්‍රේත ලෝකේ යන්නත් පුළුවන්. මැරෙන භාර්යාවට ස්වාමියා සිහි වුණත්, මැරෙන දරුවන්ට අම්මා තාත්තා සිහි වුණත්, අම්මා තාත්තට දරුවෝ සිහි වුණත්, සචේතනික අචේතනික වශයෙන් මේ ලෝකෙට අදාළ කාම ධර්ම සිහි වුණොත් ඔබේ ඉරණම විසඳෙන්නේ තිරිසන් ලෝකෙට, ප්‍රේත ලෝකෙට, නිරේට ගිහිල්ලා. එදාට කඳුළු හලනකොට, කඳුළු බේරෙනකොට ළඟෙන් හිටපු පවට ආවඩපු ඔබ හුරතල් කරපු ඔබෙන් හුරතල් ලැබුව කවුරුවත් ඔබට ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ආද ශක්තිමත් වෙන්න, ගුණයෙන්ම ශක්තිමත් වෙන්න. ඔබ සරණ යා යුත්තේ මේ ලෝකෙ කිසිම තැනක පස්සට නොගිය, කිසිම අභියෝගයකදී නොසැලිච්ච, කිසිදාක කිසි දෙයකට බිය නොමිච්ච උතුමන් වහන්සේ නමක්. යම් හිතක රාග සහිත නම්, ද්වේෂ සහිත නම්, මෝහ සහිත නම් මුලින් කිව්වා වගේ ඒ හැමෝම හැඬුවා, වැළපුණා, ශෝක කළා, පක්ෂග්‍රාහී වුණා, ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට ගියා. ඡන්දා දෝසා භයා මෝහා යෝනරෝ අතිවත්තති නිහියති තස්ස යසෝ කාලපක්ඛේව ඡන්දිමා. යමෙක් ඡන්දයෙන් නම් අගතියට යන්නේ, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට යනවා නම් ඒ කිසි කෙනෙක් ළඟ ඒ හැම කෙනෙකුගේම ජීවිත අඳුරෙන් අඳුරට බලාගෙනින් දැදි වැටෙනවා, අනිත් අයත් ඒ අඳුරට හෙලනවා. එනිසා ඔබ සරණ යන්නේ බුදුරජාණන් වහන්සේ, ඔබ සවන් දෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධහමට. කිසිම සැකයක් නෑ මේ ධහම විරාගී මුනිවරු බිහි කළා කියලා. ඉතිහාසය දන්නවා නම් මේ ඉතිහාසය තුළ අපේ රටේ විතරක් මේ ලංකාද්වීපයේ මේ උතුම් බුදුසසුනට ඇවිල්ලා තෙරුවන් වහන්සේලා සරණ ගිහිල්ලා ජීවිතයේ තෙරුවන් වහන්සේලාට පූජා කරපු රජවරුන්ගේ, රාජරාජ මහාමාත්‍යවරුන්ගේ, සාමාන්‍ය මිනිසුන්ගේ, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ කතා ප්‍රවෘත්තින් ඕන තරම් තියෙනවා. එව්වට භෞතික විද්‍යාත්මක, පුරා විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. මේ උතුම් වැඩපිළිවෙල සැක කරන්න, සංකාමතු කරන්න, එහෙම නෙමෙයි කියන්න, වෙනස් කරන්න කිසි කෙනෙකුට මේ ලෝකෙ බෑ. එනිසා අනුත්තර වූ, නිරුත්තර වූ, ධර්මචක්‍රයේ ප්‍රවර්තනය කරපු සදාතන ලෝක සැනසිල්ල වූ, ප්‍රඥාවේ මූර්තිය බඳු වූ, හරියට දෙවියන් සහිත ලෝකයේම ඒකාලෝක කර රන් හිරු මඩලක් බඳු වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේට ඔබෙත් මගෙත් නමස්කාරය වේවා කියලා සාදු කියන්න. දැන් අපි තවදුරටත් මේ ධර්ම දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ විශේෂයෙන් මේ සියලු දෙනාම එකතු වෙලා, විශේෂයෙන් වරාය අධිකාරියයි මේ විදියට බොහෝ කාලයක් මෙතන රැකියාවේ නියුතු වෙච්ච සියලු දෙනාම එකතු වෙලා, කෘතවේදීත්වය කියන එක ලෝක හැමෝටම සිහි කරන්න බෑ. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්, හරිම දුර්ලභයි කළගුණ සලකන උදවිය මේ ලෝකේ. ඒක නිසා ඕගොල්ලන්ට මේ අද වගේ දවසක වේලක් හම්බ කරගෙන කන මේ ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් පේවිලා කැපවෙලා සැබවින්ම අවංකව යම් නිලධාරියෙක් ඉඳලා මැරිලා ගියා නම් ඒගොල්ලෝ සිහිකරන එක කල්යාණ මිත්‍රත්වයක්, එක මනුස්සකමක්. ඒගොල්ලන්ට මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම දේ බණපදයක් කියවලා, ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා, දන් හැන්දක් පූජා කරවලා, චීවරයක් පූජා කරවලා, පිනක් රැස් කරලා අනුමෝදම් කරන එක. ඒ කල්යාණ මිත්‍රත්වය ඔබ සිද්ධ කළ යුතුයි. පෙනුනට නොපෙනුනට ඔබේ ඇස් දෙක නොපෙනෙන ලෝකයේ මහා පුදුම බිහිසුණුයි මේ බණ කතාවෙන් කියවුනේ ඒ ලෝකයේ පිළිබඳව. එනිසා මේ ආයතනයේ පමණක් වැඩ කරලා මැරිලා ගියපු කී දෙනෙක් මේ වෙනකොට නිරේ ඇතිද, මේ මහා පොළොවේ පැහැෙනවද, මේ මහා සාගරයේ පෙනෙන මානේ කී දෙනෙක් ඉපදලා ඉන්නවද, මේ ආයතනයේම තියෙන වැසිකිලි වලවල් වල කී දෙනෙක් ඉපදලා ඉන්නවද, ඒ වගේම ඉතා ස්වල්ප පිරිසක් තමයි සුගතියට ගියා නම් ඔබ දකින්න මේ කියන ඇත්ත. ඒක නිසා මලාට පස්සේ දෙන පින අනුමෝදම් වෙන්න පුළුවන් පසුබිමක
හිටියොත් හොඳයි නැත්නම් ඉතින් පින් අනුමෝදන් කරා කියලා ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා හැබැයි ඔබේ යුතුයකමයි ඔබ මේ ඉෂ්ට කරන්නේ මේ නම් සඳහන් කරපු මේ ආයතනය වෙනුවෙන් මේ ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය අවංකව සැබවින්ම කැප කරපු ඒ උදවිය සිහි කිරීම ඔබ කරන කල්යාණ මිත්‍රත්වයෙන් කරන උසස් ඌත් ඒ වගේම මිනිස්කමට ඇගීමක් ලබා දෙන්නා ඌත් කල්යාණ මිත්‍රත්වයේ සටහනක් බඳු එක්තරා සංසිද්ධියක් එහෙම නැත්නම් එක්තරා උතුම් පුණ්‍ය ක්‍රියාවක්. එනිසා විශේෂයෙන් අද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බෞද්ධ සංගමයේ මගින් සංවිධානය කරනු ලබන විශේෂයෙන් වෙසක් සතිය නිමිති කරගෙන ධර්මදේශනා මාලාවේ ආරම්භක ධර්මදේශනාව තමයි මේ විදිහට සිද්ධ කළේ. ඒ වගේම ඔබ අද මෙහෙමෝතේ අදිෂ්ඨානයක් කරගන්න මේ ධර්මදේශනා මාලාව ඉදිරියට පැවැත්වෙද්දී ඔබ අද මේ මොහොතේ මම ඔබට සමාදම් කරා පවිතුරු සීලයක් ඔබේ සීලය අදිෂ්ඨාන සීලීව ආරක්ෂා කරගන්න අන්නේ බඳු ප්‍රතිපත්තියක් ඔබට අවශ්‍ය වෙන්නේ. අනිත් සියලු දේ දැන් ඔබට තියෙනවා. ඒ ප්‍රතිපත්තියම ඔබ පනපවන්න ඔබේ ජීවිතය තුළ. ඉතින් මේ විදිහට මේ උතුම් ධර්මදේශනාවේ අරමුණ තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ අභ්‍යාස ආයතනය ජයබහලු පරයන්තේ නිර්මාතෘවර හිටපු වරාය හා නාවික අමාත්‍ය ලලිත් ඇතුළත් මුදලි මහතාගේ 25 වන ගුණ සැමරුම සිහි කරලයි මේ උතුම් ධර්මදේශනාමය පින්කම අද මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනේ. ඒ වගේම වරාය අධිකාරියේ දියුණුව වෙනුවෙන් කටයුතු කරලා මිය පරලොව ගියපු අමාත්‍යවරු ඇතුළු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මියගේ සියලු නිලධාරීන් මේ සිහි කරලයි අද මේ උතුම් ධර්මදේශනාව පින් අනුමෝදම් කරන්නට සිද්ධ කළේ. ඒ වගේම මේ පින්කම සාර්ථක කර ගැනීමට දායක වෙච්ච 80 දශකයේ සේවයට පැමිණි සේවක සේවිකාවන්ට සභාපති සහභාගී වෙච්ච සියලු නිලධාරීන්ට ඒ වගේම වර්තමානයේ සේවය කරන සියලු නිලධාරීන්ට සේවක සේවිකාවන්ට ඔබ හැමතෙම ඒ වගේම මෙම ධර්ම දානමය කුසලයේ නිවන් පිණස වේවා කියන පවිතුරු අදහසක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේට බොහෝ කාලයක් නිදුක් නිරෝගීව මේ ශාසන කටයුතු සිදු කරන්න ලැබේවා කියන අදහසක් ඇති කරගෙන අපට මේ උතුම් ධර්ම දේශනාව පවත්වන්නට ආරාධනා කරේ මේ චන්ද්‍ර ආශිර්වර්ධන අම්මා. ඉතින් මේ විදිහට අද මේ උතුම් ධර්ම දේශනාව ඔබ ඉදිරියේ මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට දේශනා කළා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මේ ශ්‍රවණය කළා. අපි හැමෝම ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි ලෝකෙට එහෙමයි කියන්නේ. ඒ විදිහට අභීත ලෙස අපි බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිසක් කියලා කියන්න පුළුවන් අභිමානය අපට ලබා දුන් ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නට සූදානම් වෙන මේ මොහොතේදී මේ විදිහට ධර්ම දේශනාවක් පවත් වල රැස්කරගත්තා වූ සියලු ධර්ම ශක්තියින් විශේෂයෙන් ඒ ලලිත් ඇතුළත් මුදලි මහතා ඇතුළු නම් සඳහන් කළ නොකළ ඔබ සියලු දෙනාගේම නමින් මිය පරලොවගේ ඥාති හිතවත් සියලු දෙනාටම මේ ධර්ම ශක්තිය දැනේවා පෙනේවා අනුමෝදම් වේවා කියලා අපි ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. හොඳයි සියලු දෙනාම පසඟ පිහිටුවල වන්දනා කරගන්න මම ආශිර්වාද කරනවා. මේ විදිහට මේ උතුම් බණපදයට සවන් දුන් සංසාරයේ කලපින් ඇති මේ පින්වත් සියලුම දෙනා මේ උතුම් පින් බලයෙන් තෙරුවන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්
අතීත සසර පටන් මේ මොහොත දක්වාම රසකල පින් බලයෙන් ස්වර්ණමාලි මහා සෑ සමිඳුගේ ආනුභාවයෙන් ජයසිරිමා බෝහාමුදුරුවන්ගේ තූපාරාම මහා සෑ සමිඳුගේ ආනුභාවයෙන් මම මගේ පැවිදි ජීවිතයේ යම් පිනක් රැස් කළා නම් මේ පින් ආනුභාව බලයෙන් ඒ වගේම එදා මෙදා තුර මේ ලෝකෙට පහළ වෙච්ච බුදුපසේ බුදුමහරහත් උතුමන්ගේ අනන්ත ගුණ තේජසේ බලයෙන් මේ සියලු දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙනාම ගන්න හෙළන සුසුම් දැල්ලක් පාසාම මේ උතුම් ධාමේ සනසිල්ල දනේවා සියලු දෙනාටම යනේන ගමනේ බිමනේ මගතොටේ වත්තේ පිටියේ සියලු සනසිල්ල ලැබේවා රත වාහනය තුල සියලු ආරක්ෂාව මේ උතුම් ප්‍රයෝග සම්පත්තියේ බලයෙන් ලැබේවා හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ගුණනුවණින් සියලු දෙනාම වැඩේවා එදා වේලුද්වාරික බ්‍රාහ්මණ වරුන්ට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බණපදේ සියලු දෙනාම පිහිටාවා තව නොබෝ දවසකින් අවසන් වන ඔබේ ජීවිතය අවසන් වන මොහොතේ මේ ඇසූ බණපදය ඔබට රාව ප්‍රතිරාව දෙමින් ඇසේවා ඒ උතුම් බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ ඔබේ ඔය හදවතට දැනේවා ඔබ සියලු දෙනාම සුවපත් වෙත්වා ඔබේ ලය පුරා හද පුරා ශරීරේ පුරා ගලා යන රුහිර ධාරාවන් සංසිඳේවා සිතට විරාගී සුවය දැනේවා සරාගී සංකල්පනා දුරු වේවා මදය මානය මෝහය පාපය අකුසලය දුරු වේවා කුසල ධර්මම වැඩේවා දන් දෙන්න සිත් පහළ වේවා සිල් සුරකින්න සිත් පහළ වේවා කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා මිසදිටුවන්ට හසු නොවේවා ඔබට මේ උතුම් බුදු සසුන යමා මෑණී ගෞතම නම් වූ දම් නිරිඳුන්ගේ ශාසනය ඒකාන්තයෙන් සුවසේ පැන් බොන්න පුළුවන් පැන් පොකුණක් හා සමාන පැන් පොකුණක්මයි ඒ සත්‍යානුභාවයෙන් සිළු දෙනාම උතුම් ධර්මයේ සැනසෙල්ල ලබන මොහොත දක්වාම චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන මොහොත දක්වාම සියලු සැනසෙල්ල ලබත්වා කියලා මම ආශිර්වාද කරනවා සම්මීතියෝ විවඤ්ඤන්තෝ සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලම් රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ සම්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ සම්බ සංඝානුභාවේන ආමේන සදා සොද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු ඉච්ඡිතං පච්චිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සම්බේ පුරෙන්තු චින්ත සංකප්පා චන්දෝ පන්න රසී යථාති සියලු දෙනාටම තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සැනසීම ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.